ඔගොල්ලෝ ඒකක් හෝ බීකක් ගත යුතුමයි ඒක මතක තියාගන්න ඔගොල්ලන්ට හරි ඔගොල්ලන්ට සයන්ස් ඉස්සෙල්ලාම ඔගොල්ලෝ ටාගට් කරන්න ඕනේ එස් පාස් එකක් ඒක ඔගොල්ලෝ ටාගට් කරන්න ඕනේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ නැත්නම් MCQ paper එකෙන් right multiple choice question නිවැරදි වර්ණය තෝරීම ඉස්කෝලේ කාලේ කොල්ලෝ කියන්නේ ඔකර දුන්නා උත්තර හතර දෙනවා ටකා ටකා ටික ඔයෙන් වරින් සුදු මං එන්නම් මෙහෙන් බන්ට් එක දෙයි කියලා අරලා දානවා එන උත්තරේක ඔයෙන් හරි වදිනවා කණාපාර හතරෙන් එකයිනේ 10ට එකයි 40ට හතරයි හරි හරිද 40න් හතරයි හරි ඔක තමයි ඔය කණාපාරට ගහන උන්ට වෙන්නේ බහුවර පේපර් එකේ 40න් හතරයි සාමාන්‍යයෙන් ඕලෙල් වල ටෝටල් සයන්ස් වල එකතුව ලකුණු 15ට අඩුණා පහළවට අඩුණා ඌට එන්නේ එෆුත් නෙමෙයි තරු වෙන්නේ හරිද එහෙම වුණත් ඉන්නවා ප්‍රතිඵල එනකොට තරු වෙන වුණත් ඉන්නවා ඒ කියන්නේ සම්පූර්ණ සයන්ස් පේපර්ස් තුනක් තියෙනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40යි ඌට සාමාන්‍යයෙන් ඇත්තරම් බ්‍රයිට් එකක් නම් වැඩ් එකක් නම් ඒ ලෙවල් බයෝ කරන්න බලන් ඉන්න කෙල්ලෙක් කොල්ලෙක් නම් ඌට පුළුවන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 35 ගොඩ දාගෙන එස් පාස් කරන් විද්‍යාව එතනින් පාස් කරගන්න හරිද ඊළඟට ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්න හතරක් තියෙනවා ලකුණු 15 ගන්න එතන තියෙනවා ලකුණු 30යි 60ක් තියෙනවා ඊළඟ රචනායකයේ තියෙනවා ලකුණු 20 ගන්න ලියන්න ප්‍රශ්න තුනක් ඉතින් ওই ප්‍රශ්න පත්‍ර තුනම දීලා ලකුණු 15ක් ගන්න බැරි වුණොත් ඔලෙල් වල ඉන්නවා ප්‍රතිඵල එනකොට ඒ නිසා හැම ළමයෙක්ම ඉස්සෙල්ලාම ටාගට් කරන්න මම බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 40න් 35ක් අවම ගන්නවාමයි මතක තියාගන්න ලරුව අනිත් එක ඔයගොල්ලෝ උත්තර ලියලා ලකුණු 35ක් ගන්න එක පට්ට අමාරුයි ඔගලන්ට ඉරි ගහල ලකුණු 35ක් ගන්න එක මාර ලේසි. ඒ නිසා හැම ළමයෙක්ම ෆලෝ කරන්න ඕනේ MCQ එක. MCQ එක හරියට ෆලෝ කරලා papers 10ක් 12ක් කරාට පස්සේ ඔගලන්ගේ අයිය ලක් කරලා මගේ ඉතිහාසයේ පන්තියව නම් බලන්න ඒගොල්ලන්ගේ ඇති MCQ 1000ක පොතක්. බහුවර්ණ ප්‍රශ්න 1000ක් සාකච්ඡා කරපු පොතක් ඇති මගේ පන්තිවල ඉතිහාසයේ හැමදාම රිවිෂන් එකේ. උදේ හැමදාම උදේ MCQ paper. papers 10ක් 12ක් යනකොට ළමයි අල්ල ගන්නවා රිද්මේ රටාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ කොහොමද එන්නේ? මේමයි MCQ එක එන්නේ ඊට පස්සේ පේපර් එක දුන්න ගමන් ඒ පුරුද්දට කරන්නේ ඕන එකක් පුරුදු වුණාට පස්සේ අබ්බැහි වුණාට පස්සේ කරන්න ලේසිනේ ඒකනේ අබ්බැහි වෙච්චුන් ඒකම කරන්නේ නේද කොල්ලෝ එහෙම දන්නව ඇති නේ අබ්බැහි වෙච්ච ඒවා එහෙම කරගෙන යන්නේව නේද ඔව් දන්නවනේ කොල්ලෝ විතරක් නෙමෙයි මේගොල්ලොත් එහෙම තමයි හරිද ඒින්දා අරේ ඒින්දා හැබැයි මම නම් කියන්නේ වෙන වෙනවට අබ්බැහි වෙන එක නෙමෙයි මේකට අබ්බැහි වෙන්න ඕකට කියන්නේ මොකද්ද තමන් මේකට හරි කැමති හැබැයි වුණාම කරන්න ඕකට කියන්නේ ස්වයං වින්දනය කියලා හරි දැන් ඔය මෙහෙමද දැන් ඔයක කිව්ව ගමන් අරුන් හිතන්න වෙන එකක් ඈ මන් දන්නවා ළමයි ජීවිතේ මම නම් මම උගන්නනකොට මම ටියුෂන් කරනකොට අවුරුදු 30ක් මම ගුරුවරයෙක් වශයෙන් සතියේ දවස් 7ම උගන්වනවා ඉරිදා උදේ මෙතන හතාමාට ආවහම මෙතන ක්ලාස් එක ඉවර එකාමාට දෙකර මිනුවන් ගොඩ පැය භාගය තියෙන යන්න එක්මියකේ ඊට පස්සේ එහෙ පන්ති වරනකොට ඇඳා 6යි 7යි සතියේ දවස් 7ම පන්ති රැ 8 වෙනකම් ඒ කාලේ මම මගේ ස්වංවින්දනය තමයි මේ ගුරු වෘතිය මම මේක හරි කැමැත්තෙන් ආසාවෙන් ඇබ්බැහි වෙලා කරේ ඒ නිසා ඕගොල්ලෝ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ හොඳට කරලා කරලා ඔකට ඇබ්බැහි වෙලා ස්වංවින්දනයක් හදාගත්තොත් වැඩේ ගොඩම යන්න පුළුවන් හරි ඊළඟට මට පොඩ්ඩක් ඔය මන් දන්නේ මෙතන ළමයි මේ විද්‍යා ප්‍රශ්න ඔයගොල්ලෝ විවිධ ගුරුවරුන් ඉගෙනගෙන ඇති ඒ මගේ ස්ටයිල් එක පොඩක් වෙනස් මට ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දන්නවද කියන්න ඔය ලකුණු 40 35ක් දැන් ගන්න ඕනි කියලා පොඩක් හිතුණා නම් බහුවර පේපර් එකකින් සර් කියන වගේ ලේසි ලකුණු 35ක් විතර කොහමර ඉරි ගහගත්තොත් අපිට S එකක් ගන්න පුළුවන් සයන්ස් ෆේල් නැහැ එතනින් පාස් ඊළඟ ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්න දෙකක් අන් දියාගත්තා රචනායකයේ දෙකක් අන් දියාගත්තා අනිවාර්යෙන් 100ක පයින්නෝ ලකුණු 55ක් එනවනේ කොහොමද හරිද ඉතින් ඒකක් බී එකක් යනවනම් ඌ බ්‍රයිට් එකක් එන්නු සම්මානෙ ක්‍රෙඩිට් එකක් තිබ්බෝ සයන්ස් වල ඇතිනේ ගොඩ දාගෙන අඩු ගන්න රිසල්ට් ෂීට් එක කියනකොට 8 6ක් තියෙන්න බෑ කැත නැතුව කියන්නේ ඒ ලෙවල් කරන් විෂය 8න් පාස් කරලා සම්මාන 6ක් තියෙන්න ඕනේ ඒතකොට සයන්ස් 100ක් දාගන්න එපා ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ ඕන දෙයක් පුතේ කරන අපි මැච් එකක් ගහනකොට මැච් ප්ලෑන් එකක් තියෙනවා ඒතකොට මේ පළවෙනි ටීම් එක ගහුවට පස්සේ ඊළඟ ටීම් එක බැට් කරනකොට ඒගොල්ලෝ මැච් ප්ලෑන් එකකට බැට් කරන් ඒ ප්ලෑන් එකකට බැට් කරොත් ඕන මැච් එකක් දිනන්න පුළුවන් මැච් තියෙනවා ඉතින් ඕගොල්ලන්ට ඕලෙල් කරනකොට සයන්ස් පාස් වෙනවා නම් ඕගොල්ලෝ ඒ සයන්ස් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ ප්ලෑන් එකකට තමයි ඕගොල්ලෝ බැට් කරන්න ඕනේ
නිකන් මේ ඉස්කෝලේ විද්‍යාවේ ගන්නවා අර ඒ ගියා පන්ති ගියා මේ ගියා පේපර් එකක් එහෙම ලියන්න බෑ ප්‍රශ්න පත්‍රයක් හැදෙන විදියක් තියෙනවා රටාවක් තියෙනවා ඈ පේපර් හදන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට ඒ ප්ලෑන් එකට ඔයගොල්ලෝ බැට් කරොත් ඔයගලන්ට මේක දිනන්න පුළුවන් බහුවර ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40න් පළවෙනි ප්‍රශ්න 10 එකේ ඉඳලා 10 වෙනකන් එන්නේ සරල මට්ටමේ ප්‍රශ්න 10ක් එන්නේ සරල මට්ටම කියලා කියන්නේ විද්‍යාව 10 11 පන්ති ගියේ ඉස්කෝලේ ගියේ ඕන පූර්වෙක්ට මේ ප්‍රශ්න 10 කරගන්න පුළුවන් එහෙනම් පණිකර හැංගීමක් ඇති කරගන්න ඕනේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ඕලෙල් වල පළවෙනි ප්‍රශ්න 10 එකක්වත් වරද්දන්න බෑ මේක සරල ප්‍රශ්න 10ක් දෙන්නේ මේකට අර ගිහිල්ලා ටකා කනා ගහන්න යන්න එපා ප්‍රශ්නේ කියවනකොට උත්තරේ නිකම් වෙනවා ඒ කියන්නේ මේ ප්‍රශ්න 10 හදන්නේ මොකද මේ ප්‍රශ්න පත්‍ර හදන තැන ඉඳලා හදන විදිය දෙන විදිය ඔක්කොම මම දන්නවා ඕවා වැඩිපුර දැනගෙන තමයි බහුවර්ණ කාලේ ප්‍රශ්න ඇති වුණේ අපිට එහිඳා මේ ප්‍රශ්න 10 වරද්දන්න එපා මේ ලකුණු 10 ගන්න මේකේ එකක්වත් වරද්දන්න එපා ඒකට ෆලෝ කරලා මීට කලින් අවුරුදු දෙකක බහුවර්ණ පේපර් සරන් ඔක්කොම ඔයගොල්ලෝ සම්පූර්ණ හොඳට ඕලෙල් දැන් කියනවා මං හරි ෆිට් මට සයන්ස් පේපර් එක කරන්න පුළුවන් මං දැන් ලෑස්ති එහෙනම් ඔයගොල්ලන්ට විශ්වාසයක් දෙනවා මට විද්‍යා ප්‍රශ්න පත්‍රය කරන්න පුළුවන් දැන් මං විද්‍යා විෂයේ සන්නද්ධයි කියලා කිය අවුරුද්දේ ඕලෙල් සයන්ස් පේපර් එකයි ඊට කලින් ඕලෙල් සයන්ස් පේපර් එකයි ගන්න අරගෙන මුකුත් බලන්න එපා පළවෙනි බහුවර 10 කරලා බලන්න පේපර්ස් දෙකක 10න් 10ම කරගන්න පුළුවන්ද කියලා මේ අවුරුද්දේ අනිවාර්යෙන් පුළුවන් ලකුණු 10ක් තියව. ලියලා ලකුණු 10ක් ගන්න මෙතන ගොඩක් ළමයිට බෑ. මේ සරල ප්‍රශ්න 10ක් කරන මේ 10ෙන් ප්‍රශ්න 3ක් බයෝ හරිද 3ක් බයෝ 3ක් කෙමිස්ට්‍රි 4ක් ෆිසික්ස්. මතක තියාගන්න මේ පළවෙනි ප්‍රශ්න 10ේ එතකොට බයෝ ප්‍රශ්න එනවා 3ක්. හරි මේක එනවා කෙමිස්ට්‍රි ප්‍රශ්න 3ක් එනවා 6යි හරි ෆිසික්ස් ප්‍රශ්න 4ක් එනවා හරි ෆිසික්ස් ප්‍රශ්න ෆිසික්ස් නුවර මේක බය වෙන්න එපා අර ෆිසික්ස් අහන්නේ නැහැ ක්වොන්ටම් ෆිසික්ස් අහන්නේ නැහැ බොහොම සරල ෆිසික්ස් ප්‍රශ්නයක් ආයි හරි ක්වොන්ටම් ෆිසික්ස් අහන්නේ නැහැ හරිද ඒක වෙන එකක් ඔය වෙනවනේ හරි ඒක වෙන එකක් ආ හරි දැන් අහගන්න මේ මට නිකන් දැන් සරල ෆිසික්ස් කියවම සමහර බලලා මොකද්ද කියලා හරි සරල ෆිසික්ස් කියවම් දැන් අපි නිකන් සරල ෆිසික්ස් ප්‍රශ්නයක් මම නිකන් අහන්නම්කෝ බරමණින SI අන්තර්ජාතික ඒකකේ වන්නේ සරල විශේෂ ප්‍රශ්නයක් අහනවා බරමණින අන්තර්ජාතික ඒකකේ වන්නේ උත්තරේ බලන්න ඕනෙත් නෑ සයන්ස් කරපු ඕන එකෙක් දන්නවා බරමණින මොනවද ඈ නිව්ටන් අව කිලෝලු නිව්ටන් හරි 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 කිලෝ තියෙනවා කේජී කේජී තියෙනවා ඔව් කේජී කේජී කියන්නේ මොකුද මේ රුසියානු රහස් වතු සේවයත් කේජී අර බල ගහන එකත් කේජී හරිද ඔව් රුසියානු රහස් වතු සේවයත් කේජී නේ ආ කේජී කියන්නේ පුටින්ගේ රහස් වතු සේවයත් කේජී දැන් අහගන්න පොතේ ස්කන්ධය මනින්නේ කිලෝ බර මයින නිව්ටන් බර කියන්නේ යම් ස්කන්ධයක් ගුරුත්වාකර්ෂණ හේතු කොටගෙන පොළවට ඇදගැනීමේ බලය गुरुत्वाकर्षण हेतु कटकन याम स्कंदया पलोट अदगेनी में बाले बराई एनाम बरा समानाई ओगल दान्नवा बरा समानाई स्कंदया वैडिकिरीम गुरुत्वज त्वरणे स्कंदया वैडिकिरीम गुरुत्व त्वरणे गुरुत्व त्वरणे कियन्ने वस्तुवक गुरुत्वाकर्षण लक् वेला प्रवेगे वैडवीमेन पलोट अदवेट्न त्वरणे गुरुत्व त्वरणे मन निकन अहुवोत मेतन इदला पेन्नोत තප්පරයක් පාසා තප්පරයකදී. ඒ කියන්නේ පළවෙනි තප්පරේ ඉඳලා දෙවෙනි තප්පරේ එනකොට මීටර ගියා පල්ලයට ගිහිල්ලාද? මීටර 10ක් ගිහිල්ලා. ඊළඟ තප්පරේ ගිහිල්ලා ඊළඟ තප්පරේ එනකොට මීටර 20ක් ගිහිල්ලා. හරිද? ඒ කියන්නේ එන්න එන්න ස්පීඩ් එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් මම පොඩි ප්‍රශ්නයක් දැන් අහන්නද? මෙතනින් පැන් එකේ බිමට වැටෙන්න තප්පර 5ක් ගත වුණා. ඌ පොළවේ වදින ස්පීඩ් එක කීයද? මෙතනින් උඩින් පැන් එකේ තප්පර 5කදී පොළවේ වදිනවා ඩෝම් ගාලා ගිහිල්ලා ඔළුව කුඩු වෙන්න. හැබැයි ඌ පොළවේ වදින අන්තිම ස්පීඩ් එක කීයද? හරියට හරි කීයද? 50යි. ඇයි ඒ? වැටෙන්නේ කීයෙන් කීයද ස්පීඩ් එක වැඩි වෙන්නේ? 5යි 5. එහෙනම් ඌ පළවෙනි පැන්න ගම ස්පීඩ් එක කීයද? 10යි. අන්තිමට වදින ස්පීඩ් එක 50යි. ඒතර 50න් වදිනවා කියන්නේ ඔළු කටු කුඩු වෙන. එහෙනම් උඩින් ඉඳලා වැටෙන්න අනතුරු වැඩියි. පොළවේ වදින ස්පීඩ් එක ප්‍රවේගය වැඩි. මේකට කියන්නේ මොනතර නේද? ගුරුත්වජ තරණේ ඔක රටින් රටට දැනින් දැනට පොඩ පොඩ දශම ගණන් වෙනස් වෙනවා නමුත් සමස්තයක් වශයෙන් ගුරුත්වත්වරණය ගන්න කීයද 10යි ms ඍණ 2 ms ඍණ 2 කියන්නේ මොකද්ද ms ඍණ 2 මේක කියවන්නේ කොහොමද තප්පර වර්ගයට මීටර් නැත්නම් මේක තව ක්‍රමයකට කියවන්න පුළුවන් තප්පරයට මීටර් ඔක තප්පරයට ඔක පරයට ගන්නකොට ඔක පොඩ පැටලෙනවනේ ඔක තප්පරයට ඔහොම කියන්න එපා ලේසියෙන් කියන තප්පර වර්ගයට මීටර් මොන තරණේද
ගුරුත්වජ තර එන පොඩක් ඉන් මං කිලෝ 80යි පොඩ වැඩි චුට්ටක් වැඩි දැන් 80ලත් වැඩි හරි මගේ මගේ බර කීයද මගේ බර කීයද නිව්ටන් 800යි නිව්ටන් 800යි හරි නිව්ටන් 800යි එතකොට එකපාරක් ප්‍රශ්නයක් ඇහුවා අලුතෝපං ලදරුගේ බර ආසන්න වශයෙන් නිව්ටන් වලින් කියලා උත්තර කිහිපයක් දීලා තිබ්බා නිව්ටන් වලින් එකක් දීලා තිබ්බා නිව්ටන් 10යි කියලා අලුතෝපං ලදරුවේ නිව්ටන් 10 කියන්නේ කීයද නිව්ටන් 1ක් කියන්නේ ග්‍රෑම් කීයද නිව්ටන් 1ක් කියන්නේ කීයද ග්‍රෑම් නිව්ටන් ග්‍රෑම් එකක් කියන්නේ එහෙම නැත්නම් දෙකෙන් ඕන එකක් කියන්නේ කිලෝ එකක් කියන්නේ නිව්ටන් 10යි किलो एकाक केर न्यूटन दहाय हरे इतना और आलू तूपांग लादरू एक न्यूटन दहाय द एकर किलो एक द ऐना वो आडू आडू बारा उपत के एक मंद पोषण है पोषण है आडू ए बुद्धिच्छे के क्वेन्द पुलो हरे ऐना मटक यंद वो न्यूटन पनाह द नोटे पनाह की वोट किल किलो पाय सामान्य उपदिन लाय किलो पाह के वो දෙන්න කිලෝ පහක් එන්න බෑනේ ඔය පොඩි තැනකින් කොහමද කිලෝ පහක් එන්න 50ක් එන්න කිලෝ පහක් එන්න පුළුවන් ඒ ඔතනින් බර වැඩි වුණාම සීස කරනවා හරි එතකොට දැන් ළමයි ගල ගන්න එහෙනම් මට කියන්න නිව්ටන් 100 නම් නිව්ටන් 100 කියන්නේ කිලෝ එහා අලියෙක් වෙන්න ඕනේ ඌ ළමෙක් නෙමෙයි එතකොට ළමයිට පුළුවන් ඒ වගේ ප්‍රශ්නකදී නිව්ටන් කිලෝ සසඳ ගන්න හරි එනම් කිලෝ නිව්ටන් කරගන්න පුළුවන් හොඳට අහගන්න නිව්ටන් කිලෝ කර මං කියන සරල ෆිසික්ස් කියන්නේ ඕවා තමයි සරල ෆිසික්ස් මං නිකන් අහනවා තව සරල ෆිසික්ස් ප්‍රශ්නයක් හරි බස් එකක යනකොට එකපාරට බ්‍රේක් තද කරාම මගෙන් ඉදිරියට විසිවි ඇදගෙන වැටෙනවා එතකොට මේ නිව්ටන්ගේ කීවෙන නියමයට අදාළද කියලා පොඩි ෆිසික්ස් ප්‍රශ්නයක් අහනවා ඕවා සරල ෆිසික්ස් බස් එක බ්‍රේක් ගහවම ඉස්සරහට විසිවිල වැටෙනවනේ මේක නිව්ටන්ගේ කීවෙන නියමයටද කියලා අහනවා දැන් ගොඩක් ස්කෝලේ ටීචර්ස්ලා කියනවා මොකද ළමයි බ්‍රේක් ගන්න එක තමයි ළමයි ක්‍රියාව ප්‍රතික්‍රියාව තමයි ළමයි ඉස්සෙල්ලා වැටෙන එක the action next reaction සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වන්නවද දිශාවෙන් ප්‍රතිවිරුද්ධවද ක්‍රියාවක් ඇත නිව්ටන්ගේ කියවෙන නියමෙද එතන තුන්වෙනි නියමයේ අනුව තමයිලු මගින් බ්‍රේක් ගහම ඉස්සෙල්ලා වැටෙන්නේ එහෙනම් ගහන බ්‍රේක් පාරට සමාන නම් වැටෙන්න ඕනේ ළඟින් එකගේ ඔඩොක්කුවට නෙමෙයි විශ්ලින්න කඩාගෙන අල්ලෝ බස් එකේ වටව දෙනවා ඉස්කෝලේ කිව්වොත් එහෙම බස් එක බ්‍රේක් ගැව්වා මගින් විශ්වල වැටෙන්නේ තුන්වෙනි නියමෙට කියලා ඒක වැරදියා ඒක වැරදි ඇයි ඒක ඉස්කෝලේක සර් කෙනෙක් කියලා තිබ්බේ ළමයි මේ වාහනේ ස්ටාර්ට් කරාම වාහනේ ඉස්සරහට යන එක තමයි ළමයි ක්‍රියාව ඇක්ෂන් එක රියැක්ෂන් එක තමයි ළමයි සමාන ප්‍රතික්‍රියාව තමයි සයිලන්සරින් දුම් දාන එක මාර සයන්ස් උගන්වන ඉස්කෝලේ ගුරුවරු හැබැයි එන මීටර කොල්ලෝ ඉන්නවනේ එකෙක් කල්පනා කරලා ටිකක් ගලහලා එතකොට සර් ටැක්ටරේ දුම් යන්නේ උඩරනේ සර් ඩැක්ටර යන්න බෑ සර් ප්‍රතික්‍රියා පොළොව ආරගෙන යටට කොල්ලෝ ඉන්නවා පට්ට මීටර කොල්ලෝ හරිද ඌ ආලා සර් ඩැක්ටරේ දුම් යන්නේ උඩරනේ සර් ඒකවල සර් ටිකක් කළා කල්පනා කළා කොළු ළමයි නියුටන්ගේ තුන් එන්නේම හැමදේටම හරි ඔක ටැක්ටරේටයි කෝච්චියටයි හරියන්නේ නැහැ කිව්වද නියමයක් කියන්නේ ලෝකේ අරකට හරි මේකට හරි කියන එක නෙමෙයි නියමයක් ලෝකේ ත්‍රු එකක් ඒක ත්‍රු ඒක නියම කියන්නේ නියමයක් ඒක වෙන අරකට මේකට වෙනස් වෙන්නේ නැහැ එනම් මට කියන්න නිව්ටන්ගේ පළවෙනි නියමේ පොඩ්ඩක් මතක් කරලා කියන්න චුට්ටක් කියන්න පළවෙනි නියමේ කියන්න යම් වස්තුවක් මත බාහිර
ඇවිල්ලා කියන සර් ලිව්වා සර් නියමයට ලියන්න පුළුවන් විභාගෙට මැල්ලුනොත් ලියන්න පුළුවන් විභාගෙට ගිහිල්ලා අපිට කියන්නේ හොඳට ලිව්වා සර් අනේ සර් මම ඒකක් ෂුවර් කරන් ගිහින් සර් S එකක් මෙයාවේ යකෝ ඒකක් ෂුවර් කරන් හිටියද S එකක් ගෙනවා කන පැරෙන්න ගන්න ඕනේ ඒකක් ෂුවර් කරන් ඉද ඕගොල්ලෝ මතක තියාගන්න පුතේ ඕගොල්ලෝ ලියන උත්තර මාගේ ස්කීම් උත්තරත් එක්ක ගැලපෙන්න ඕනේ ඕගොල්ලෝ ලියවන මාගේ ස්කීම් එකට අනුව උත්තර ලියන විදියත් මම පොඩ්ඩක් කියලා දෙන්නම් හරිද හැමදේම අර පොඩි පොඩි ටෙක් තියෙනවා උපක්‍රම ටිකක් ඒ ටික අල්ලගත්තාම වැඩේ ඉවරයි හරි පොඩි දේවල් අපි ඕන දෙයක් කරනකොට පොඩි සෙන්ස් එකක් තියෙන්න බෑ සෙන්ස් එකක් තිබ්බොත් ඕන දෙයක් කරන්න පුළුවන් හරි දැන් මම ටියුෂන් අවුරුදු 30ක් කරේ ටියුෂන් මම ඒක නවත්තල ව්‍යාපාර වලට බැස්ස මම ව්‍යාපාර කරලා නැහැ මට ව්‍යාපාර පරිපාලනයේදී උපාධියකුත් නැහැ මම සයන්ස් කරේ මට බිස්නස් ගැන දන්නෙත් නැහැ නමුත් අද මම හිතනවා මම ටියුෂන් නවත්තල අවුරුදු 2ක් තුල මම අද සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්නවා මට ව්‍යාපාර දැනුමක් නැහැ මම ව්‍යාපාර ඩිග්‍රියක් කරලා නැහැ මොකුත් නැහැ හැබැයි මට ඒව අහම් මට පොඩි සෙන්ස් එකක් තියෙනවා මේවා කරනකොට මෙන්න මේ මේ මේද මේවා හරියන්නේ මගේ පොඩි සෙන්ස් එකකින් තමයි මම අද මම ඇත්තටම ටියුෂන් කරාට වඩා මම අද බොහොම සාර්ථක පුද්ගලෙක් ඒ පැත්තෙන් ගත්තොත් මට අද මම හිතන මගේ අපි ආර්ථික පැත්තෙන් ගත්තොත් මට අද ක්ලාස් කරලා මම හිතන්නේ මට එච්චර මුදල් උපයන්න බෑ මම අද ව්‍යාපාර වලින් උපයන ප්‍රමාණය හැබැයි මම ව්‍යාපාර කරලා නැහැ මම බයෝසයන්ස් කරුප් එකෙක් බිස්නස් ගැන මම දන්නෙත් නැහැ හැබැයි මට ඒවට බහැලා සෙන්ස් එකක් තියෙනවා අපිට ඕන දෙයක් කරනකොට පොඩි සෙන්ස් එකක් තිබ්බොත් ඕන දෙයක් අල්ල ගන්න පුළුවන් පුතේ ඒ නිසා සයන්ස් පේපර් එක ගැන මම පොඩ්ඩක් කතා කරනවා ඔයගොල්ලෝ තේරෙයි මේ 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 හරි ඊළඟ ප්‍රශ්න කීයක්ද 18ක් මොන මට්ටමද මධ්‍ය මට්ටම ඊට පස්සේ ප්‍රශ්න 6ක් එනවා ඉහළ මට්ටමේ සංකීර්ණ ප්‍රශ්න ඒ 6 දෙන්නෙම A level බයෝ සහ මැක්ස් කරන කෙල්ල කොල්ලෝ ටික වෙනුවෙන් මොකද ඒ ප්‍රශ්න 6 කරන්න පුළුවන් වෙන්නේ A level සයන්ස් කරන්න යන්නේ ඒ 6 කරන්න බැරි නම් ඌට A level සයන්ස් මැක්ස් කරන්න සුදුසුකම් නැහැ ඒතර ප්‍රශ්න 6යි තමයි අමාරු ප්‍රශ්න 6ක් එන්නේ මම පෙන්වන්න අය වගේ ප්‍රශ්න 2 3ක් මේ පේපර් එකේ තියෙනවා 6ම අන්තිම ප්‍රශ්න 4ක් එනවා සමෝදාන්ත සහ ක්‍රියාකාරකම් ප්‍රශ්න ඒ හතරත් ලේසි ඒක ප්‍රශ්නේ කිව්වහම අර පරිසර ප්‍රශ්න තියෙන්නේ ගොඩක් ජෛවගෝලේ පාඩමෙන් දෙන්නේ දන්නවනේ අන්තිම පාඩම ජෛවගෝලේ ඒකෙන් දෙන්නේ ඔය ප්‍රශ්න පත්‍රයේ හැදෙන ස්ට්‍රක්චර් එක ඕකයි ඔය ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමු පේපර් දෙක තුනක් බහුවර්ණයකින් 35ක් ගොඩ දාගන්න පුළුවන් දැන් මට කියන්න පළවෙනි ප්‍රශ්න මං අහනවා ටක් ගාලා ඕක සරලයි සෛලයක් කියන්නේ මොකද්ද ටක් ගාලා කියන්නේ සෛලිය කියන්නේ මොකද්ද සයන්ස් කරන ළමයෙක් මං අහනවා සරල ප්‍රශ්නයක් සෛලයක් කියන්නේ මොකද්ද සියලු ජීවීන්ගේ තනුම් ඒකකය ජීවයේ සැලකියක ජීවින්ගේ ව්‍යුහමය හා කෘත්‍යම ඒකකය සෛලය සෛලය එක සෛල නිර්මාණ චු ජීවි ඒක සෛලයයි සෛල ගණනක ජීවිත ජීවි බහු සෛලයයි ඒක සෛල ජීවින් කීප දෙනෙක් කිය ඇමීබා ඇමීබා විතරද ක්ලැමිඩමොනාස් ඊළඟ දිලීර ඇල්ගි ඊළඟ තාමනද ප්ලාස්මෝඩියම් මේගොල්ල මොනකොම මොන සෛලියද ඒක සෛලයයි අපි මොන සෛලියද ජීව ශෛලයේ ප්‍රධාන කොටස් තුනයි තියෙන්නේ. මොකද්ද ජීව ශෛලයේ ප්‍රධාන කොටස් තුන? බලන් ඉන්න. මේ පිටදීම තියෙන තුනී සියුම් පටලය. මේක ප්ලාස්මා පටලය. මේක ප්ලාස්මා පටලය. ඇතුළේ තියෙන ජෙල් එක වගේ තියෙන්නේ. සෛල ප්ලාස්මය. ඇතුළේ ජෙල් එක වගේ තියෙන මොකද්ද? සෛල ප්ලාස්මය. සෛල ප්ලාස්මය. මැද තියෙන තද කැපි පේන ව්‍යුහය න්‍යෂ්ටිය ජීව ශෛලයේ කොටස් තුන නැවත කියන්නේ මොකද? ප්ලාස්මා පටලය, සෛල ප්ලාස්මය, න්‍යෂ්ටිය. මේ සෛල ප්ලාස්මය න්‍යෂ්ටියටයි මේ දෙකටම අපි අම්මා තාත්තා දෙන්නම කියලා මව්පිය කියලා. ගෑණි මිය දෙන්න කියලා අඹු සැමි කියලා. සෛල ප්ලාස්මය න්‍යෂ්ටිය දෙකටම කියනවා ප්‍රාග් ප්ලාස්මය කියන්නේ ප්‍රාග් ප්ලාස්මය කියන්නේ මේ දෙකටම කියන තනි වචනය. දැන් සෛලයේ කොටස් තුනක් දන්නවා. න්‍යෂ්ටිය තමයි සෛලයේ පාලන මෙහෙයුම් මධ්‍යස්ථානය. සෛලයේ න්‍යෂ්ටියෙන් තමයි සියලු දේ මෙහෙවන්නේ. න්‍යෂ්ටිය තමයි කියන්නේ මේ සෛලයේ ඇතුලේ රයිබෝසෝමට කියනවා රයිබෝසෝම මේ ඔයා ප්‍රෝටීන් හදන්න. රයිබෝසෝම ඔයා ප්‍රෝටීන් හදන්න. හරි? න්‍යෂ්ටිය කියනවා මයිටොකොන්ඩ්‍රියා වලට මේ මයිටොකොන්ඩ්‍රියා ඔයා ශක්තිය නිපදවන්න මෙයා ශක්තිය පොඩ මදිලා දෙන්න ටග්ගල ශක්තිය නිපදවන්න. අන්තම්ප්ලාස්මික ජාලිකාවට කියනවා මේ ඔයා ටග්ගල ද්‍රව්‍ය පරිවහන වේගවත් කරන්න. මෙයා තමයි මෙහෙවන්නේ සෛලයේ සියලු ක්‍රියා. කවුද න්‍යස්? තිය. න්‍යස්තියේ තියෙනවා දන්න ළමයි කියන්නේ කෙඳි 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 ව්‍යුහ වගයක්. මොනවද? වර්ණ මොන දෙහෙද? සාමාන්‍ය ජීව සෛලයක න්‍යස්තියේ වර්ණ දෙහ කීයක් තියෙනවද? 46යි. නැත්නම් යුගල් 23යි. න්‍යස්තිය ඇතුලේ තවත් න්‍යස්තියක් තියෙනවා.
කවුද දන්නේ ඒක? ඤෂ්ටි ඇතුල තව ඤෂ්ටියක් තියෙනවා. ඤෂ්ටිකාව. මොකද නම? ඤෂ්ටිකාව. එයා තමයි ඤෂ්ටිකාවෙන් තමයි රයිබෝසෝමව හදන්නේ. මොන සෝමද? රයිබෝසෝම තමයි සෛලයක ප්‍රෝටීන් නිෂ්පාදනය කරන්නේ. මොනවා නිෂ්පාදනය කරන්නේද? ප්‍රෝටීන්. පොඩි පොඩි දේවල් දැන් අතන සෛලයක් ගැන ඕන කොල්ලෙක් කෙල්ලෙක් දන්නවා සෛලිය ගැන. පුතේ සමහර සෛල තියෙනවා ඒවට ඤෂ්ටි දෙකක් තියෙනවා. ඒවට කියන්නේ ද්විඤ්ඤෂ්ටික සෛල කියලා. උදාහරණ අපේ හෘදේ හැදිච්ච පේශි. මොන පේශිද? හෘද පේශි. හෘද පේශි සෛල වල ඤෂ්ටි කීයක් තියෙනවද? දෙකයි. මේ ඊළඟ දිගින් වැඩි සෛල තියෙනවා සිලින්ඩරාකාර මිනිස් සිරුරේ. මෙහෙම සිලින්ඩරාකාරයි. දිග වැඩි. තනි ඤෂ්ටියකට පාලනය කරන්න බෑ. ඤෂ්ටි ගොඩක් තියෙනවා. අන්න තනි ඤෂ්ටියකට පාලනය කරන්න බෑ. ඤෂ්ටි ගොඩක් තියෙනවා. ඒව බහු ඤෂ්ටිකයි. මේ ටග්ගාලා කියන්න. අපිට හිතලා පාලනය කරන්න පුළුවන් පේශි තියෙනවනේ. දැන් මේ බලන්න අත මේ අත දැන් පුළුවන් හිතලා පාලනය කරන්න. ඇඟිල්ල පුළුවන් හිතලා. හරි හිතලා. මේ බෙල්ල පුළුවන් හිතලා. හරි කොන්ද පුළුවන් හිතලා. කකුල පුළුවන් හිතලා. දිව පුළුවන් හිතලා. තවත් හිතලා පාලනය කරන්න පුළුවන් පේශියක් තියෙනවා. කොල්ල පරිස්සම් පාලනය කරගන්න එක. මේවට කියන්නේ කංකාල පේශි නම කියන්නේ කංකාල පේශි. ඔය ඔය සයන්ස් වලින් කියන්න හිතලා පාලනය කරන එකට ලස්සන විද්‍යාත්මක වචනයක් කියනවා මොකද්ද? අන්න හරි. මොකද්ද පුතේ? ඉච්ඡානුගත. මොකද්ද? එහෙනම් මිනිස් සිරුරේ ඉච්ඡානුගත හැම පේශියක්ම මොන කාලද? කංකාල පේශි මොන හැඩයේද? සිලින්ඩරා කාරයි. ඒකේ දිගට තියෙනවා පේශි කෙඳිති. මේ බලන්න. දිගට තියෙන පේශි කෙඳිති. මම කියන්නේ පේශි කෙඳිති. හරහට තියෙනවා කෙඳි. ඒවට කියනවා හරස් විලේ කන. හරහට තියෙන කෙඳි වලට කියනවා හරස් විලේ කන. මේ දෙපැත්තේ පර්යන්තයේ තියෙන ඤෂ්ටි ගොඩක්. පර්යන්තයේ ඤෂ්ටි ගොඩයි. මොන ඤෂ්ටිකද බහු? එහෙනම් මිනිස් සිරුරේ කංකාල පේශි මොන ඤෂ්ටිකද? එහෙනම් දැන් මට ටග්ගල පාඩම් කරපු කෙල්ල කොල්ලෝ කියන්න විභාගෙට කංකාල පේශි වල ලක්ෂණ තුනක් කියන්න. ටග්ගල පාඩම් කරපු ළමයි කියන්න. කංකාල පේශි බහු ඤාස්තිකයි, ඉච්ඡානුගතයි, විලි විලි කිතයි. විලි කිතයි. තව විශේෂ කරුණක් ගැන කංකාල පේශි වල ඉක්මනින් විඩාවටපත් වෙනවා. දැන් මේක මෙහෙම හොල්ලගෙන හොල්ලගෙන ටිකක් වෙලා ගියොත් මොකද වෙන්නේ? විඩාරපත් වෙනවා. ටිකක් වෙලා පටන් ගන්න ස්පීඩ් එකේ හොල්ලන්නේ නැහැ නේද? ටිකක් වෙලා හොල්ලන සෝ වෙනවා නේද? රයිට්. ඒ ඇයි ඒ විඩාවටපත් වෙනවා. මොන පේශිද? කංකාල පේශි. මේ එන මේ ඇහැේ තියෙන පේශිත් මොනවද? කංකාල හිතල ඇහැ පාලනය කරන්න පුළුවන් නේ? හිතල පුළුවන් ඇස් ගන්න පුළුවන්. ඇහැ කංකාල. ඒතර දිවේ මොන පේශිද? කංකාල පේශි නේ? එතකොට තමයි දැන් ඔය කොල්ලෝ එහෙම ගැල්ල වෙනකොට ආනංගී කියලා දෙවි දික් කරන්නේ. එතකොට කියන්නේ ඔකේ කංකාල පේශිය කපනවා කියලා අල්ලලා. හරිද? එහෙම කියන්නේ. හා දිව මොන පේශිද? කංකාල පේශි. දැන් චුට්ටක් කියන්න. හරි. මේකත් කියන්න. අයි කංකාල පේශි පාඩම් කරන්න ඕනේ. ඔච්චරයි. හැඩේ සිලින්ඩරා. මීට පස්සේ පේපර් එකේ දැක්කොත් දිග සිලින්ඩරාකාර පේශියක් දැක්කොත් මොන පේශිද ඒක? කංකාල පේශි. මේ හදවතේ පේශි මොන පේශිද? ඒව වෙන කොහයක්වත් තියෙනවද? ඒව කොහේතර තියෙන්නේ? හදවත තියෙනවද? කොහෙද තියෙන්නේ? හදවත තියෙන්නේ කොහෙද? ආ? පපුවේ? පපුවේ තියෙන්නේ මයිල්නේ. සමහරුන්ගේ නෑ හැබැයි. ඒ ඔය කියන්න එපා සයිස් කරලම හදවත තියෙන පපුවිලු. පපුවේ නෑ හදවත. හදවත තියෙන්නේ උරස් කුහරය තුල කොහෙද? කොයි පැත්තේද? වම් පැත්තේ. මං වාට මගේ හදවතින් ආදරේ කියලා දකුණු පැත්තල් හරියනවද? නෑ. මං වාට මගේ හදවතින් ආදරේ කියලා වම් පැත්ත අල්ලන්න ඕනේ. මේ පැත්තේ හදවතක් නෑ බය වෙන්න එපා. සයිස් එක කොච්චරද? මෙච්චරයි. අත මිට මෙලෙව්ව අතේ සයිස් එක. දැන් කොල්ලෝ බලයි අම්මෝ සෝගේ හදවත ලොකුයි. ඇයි බං මගේ මේ තඩි බොඩියේ ලේ පොම්ප කරන්න ඇත්තට චුට්ටක් හදයක් දෙල හරියනවද? මගේ ඇඟේ සයිස් එකට මගේ හදවත. පොඩි ළමයෙක් හදවත පොඩි. හදවත ඉච්ඡානුද අනිච්ඡානුකද? ආ ඒ කියන්නේ අපිට හිතලා පාලනය කරන්න පුළුවන්ද බැයිද? බෑ. එහෙනම් හදවත අනිච්චා. හෘද පේශි විලිකිතද නිර්විලිකිතද? විලිකිතයි. හෘද පේශි විඩාවට පත් වේද නැද්ද? නෑ. අයියෝ නෑ. විඩාවට පත් වෙලා මූ නැවතුනොත් ඉවරයි බයදක් තමයි. මේක විනාඩියකට හાર્ට් එක සංකෝචන වෙනවා, ඉහිල් වෙනවා. මේකට කියනවා හෘද ස්පන්. දැන් විනාඩියකට 72යි. විනාඩි 72යි. කොල්ලන්ගේ 72යි 75යි හෘද ස්පන්දන විනාඩියට කෙල්ලන්ගේ 75යි 80යි. කෙල්ලන්ගේ හෘද ස්පීඩ් එක
අසුවට එහා නුවරට නැගලා නම් සතුරුදායක ආරච්චියක් සුභාරච්චියක් පරිසම් වෙන්න ඕනේ. මම වැඩි වෙලා වැඩි නගින්න එපා. පළවෙනි මාස තුන පරිසම් වෙන්න වැඩේ හරි. ඕකේ. හරි. එයිසම් ගැල්ලමයි. හරි ස්පන්දනය. අනුවර නැගලා නම් කෙල්ලන්ගේ ගර්භණී අවධිය. අනුවර නැගලා නම් ගැල්ලමයි. චූටි බබෙක්ගේ ලදරුවන්ගේ හරි ස්පන්දනය විනාඩියකට 120යි. පොඩි එකෙක්ගේ චූටි ඉපදිච්ච ගම් බබාලාගේ හાર્ට් එක විනාඩියක 120යි. හරි ස්මූත්. හાર્ට් එකේ ස්මූත් පට 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 ගාලා සංකෝචන හිල් වෙනවා. අපි ලොකුෙන් ලොකු වෙන ස්පීඩ් එක අඩු වෙනවා. දැන් කොල්ලන්ගේ 72යි. කොල්ලන්ගේ හෘද ස්පන්දනය 72 75යි. ඔක 80න් එහා යන්නේ කොල්ලන්ට ලිංගික උත්තේජනයක් ඇති වූ අවස්ථාව. වඩතරකම වඩ වලකම පෙරදකම කරන හાર્ට් එක ලබ්ඩව් 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 ගාලක ඩඩු ඩිඩි ඩුඩු ඩුඩු ගාලක යනවා. කවර කොල්ලෝ කියන්නේ වලකම වල දරමු. මගේ බබෝ ගහනවා මං කියන අන්න එක තමයි. දරුවල් කොල්ලන්ට පෙරවිලමයිට ලිංගික උත්තේජනයකදී හાર્ට් බීට් එක මොකද වෙන්නේ? කොල්ලෝ අහන්න පුළුවන් ඇයි සර් කියලා. මම මේ දෙරේ ලයිව් දෙනවනේ. හරි. මේ මම එනිසා මේ ලබන සතියේ උදේ උගන්නකොට මේව නැහනේ. මන් ටිකක් වැඩිපුර ඒවා ටිකක් කියලා දෙන්නා. මම මේක දෙරේ ලයිව් යනවනේ බං. ඒකද වැඩේ. හරි. හරි. මේ ආහ අර අතර කැමරා දෙරේ ලයිව් දෙනවා. හරි. ඒකෙන්ද? නැහැ පන්තියේ अरे अभी लवन साथी उदेव गोट वैडी विस्तर कथा कुनारे मे सायंस वाले तीय देवा अभी पेरी मैं रिश्वत वैडी मैं पास के लिए तिना एम इक पास के लिए तिना मैं उत्तर दे पेशी तुन की टाला हरद पेशी कंकाल पेशी इतर पेशी धर्म की सीधु पेशी कोई तीय ශරීරයේ ඇතුළු අවයව වල ඒ නිසා පුතේ සිනුදු පේශි වලට අපි නමක් කියනවා තව ඇතුළු අවයව වල තියෙන නිසා අපි නමක් කියනවා අන්තරංග පේශි නම කියන්නේ පුතේ අන්තරංග පේශි සිනුදු පේශි අපිට හිතලා පාලනය කරන්න බෑ ඒවා ඉච්ඡානුද අනිච්ඡානුද මට කියන්න දැන් දක්ෂ ළමයි පුතේ අහගෙන ඉන්න හොඳට පාඩම් නොකරන උන්ට මගේ ක්ලාස් එක පාඩම් නොකරන උන්ට සයන්ස් කම්මැලි උන්ට විද්‍යාව එපාවෙච්ච උන්ට අහං ඉඳලා ගොඩ යන්න පුළුවන් සති දෙක තුනක් පන්තියට ආව. සිරුදු පේශි වලින් හැදිච්ච ඇඟේ අවයව දෙකක් කියමු. සිරුදු පේශි වලින් හැදිච්ච ඇඟ ඇතුලේ අවයව දෙකක් කියමු. අක්මාව සිරුදු පේශි නෙමෙයි. අක්මාව නෑ. ඒක වෙනම එකක්. සිරුදු පේශි ආමාශය මුත්‍රාශය. අයියෙන් ගහන්න එපා චූබර්ලට පුපුරන්න පුළුවා. කවුරු හරි ඇයි ඒ සිරුදු පේශිනි පුපුරයි ඩෝම් ගාලා. ගෑල් ළමයිගේ ගර්භාෂය බබාලා හම්බෙන්න ඕන පරිස්සමෙන් යන්න ඕන ඒක තමයි වැටුණොත් එහෙම සිනුදු පේශි ගර්භාෂය පුරන්න පුළුවන් ආ බබාලා හම්බෙන්න ඕන ගෑනිට ගහන්න එහෙම නැහැ හරිද රයිට් ඒ නිසා සිනුදු පේශිනේ මොන මොකද ගර්භාෂය සිනුදු පේශි මේ හරි සිනුදු පේශි වල හැඩය කියන්න පුළුවන් දෙකලවර සිහින් උල්ලු වැඩේ අර දැකලා දෙන උන්ට පල්ලියේ මංගල්ල වල ඒ අලුව තියනවා කපල විකුණන්න පල්ලි මංගල්ල වලදී අපර දිග හීනි උල් අලුව උල්ලේ ගන්න හරි උල් අලුව අන්න ඒව රසයි නේද පුතේ ආත් ආසයි උල් අලුව ගන්න හරිද රයි ඔව් නේද ඒකේ උල් අලුවයි තේ ඒව හේතු තියෙනවා නේද ආ ඔව් ඊපෙරද මම දැක්කල ඔය ලස්සන ත්‍රිවිල් එක ඊපෙරද ගහලා යනවා මම ඊයේද කොහෙද දැක්ක යනකොට කටර එකක් තිබුණ නැහැ නංගි උල් කරන්න පැන්සලක් නැත්තම් දෙවිල්ලෙන් ගහලා දිනවා ආ ඒ වගේ තමයි ඒ උල්ලලුවා උදේ මේ නම කියන්නේ හරි උල්ලලුවා එකට මම නම ඒක මතක තියාගන්න මම උදාහරණ කියන්නේ ඒ උල්ලලුවා කැලේ කියන්නේ දෙකලවර සීන් උල්ලු හැඩේට කියන්නේ පුතේ තර්කු රූපී හැඩේ නම කියන්නේ තර්කු රූපී හැඩේ මොන රූපීද හරි එහෙනම් මම හැඩ තුනක් කියනවා ශාකණියු ගහක අතු බෙදිලා වගේ ශාකණියු හැඩේ තියෙන මොන පේශිද හෘද පේශි සිලින්ඩරාකාර කංකාල පේශි දෙකලවර සිහින් උල්ලු තරකු රූපී හැඩය අයි පේශි පාඩම් කරන්න එපා පේශි වල තියෙන්නේ ওই ලක්ෂණ ටිකයි මොන කොහෙද තියෙන්නේ මොනවද මට ඔయిత වඩා පේශි වලින් ආපු කොහේ හරි ඕන ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්නයක් ගල පෙන්නන්න ඔය ඔතනින් එහා පේශි වලින් ආපු දෙයක් නිව්ටන්ගේ නියම වල මං කිය පොඩට ආපු දෙයක් ගල පෙන්නන්න හරි දැන් ටග්ගල උත්තරේ තෝරන්න මොකද්ද බහුනැෂ්ටික පේශිය ටග්ගල කියන්නේ මොන පේශිද කංකාල පේශි මොන නැෂ්ටිකද බහු ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් උභයගුණි අන්න මේක කෙමිස්ට්‍රි එතනදි සරල ප්‍රශ්නයක් තමයි සරල වුණාට මෙතන ළමයි හරියට සයන්ස් ඉගෙන ගන්න නැත්නම් මේක උභයගුණී ප්‍රශ්නේ දන්නේ නැහැ පොඩ්ඩක් ඉන්න
ආවර්තාවකෝඩ කාණ්ඩ කීයද? කාණ්ඩ කීයද? මම මෙතෙන්ට ගැල්ලා මේ පිළලා මේ ගෙන්නලා දුන්නොත් විනාඩියෙන් ආවර්තකුවක් ගහන්න කියලා බෝඩ් එකේ දක්ෂයෙක් බ්‍රයිට් එකක් ඉන්නවා නම් ඉස්සර මගේ පන්තිවල උන්ට ඔය ගේසි කුවාවට අග්ගාලා මං කියපු සිස්ටම් එකකට තමයි උන් අඳින්නේ තුන ගැහුවා ඉරි තුනක් ගහන්න යා තුන ගැහුවා අටට බෙදුවා 1 2 3 4 5 6 7 8 අටට බෙදුවා උඩ දෙක දැම්මා මතක් කරලා යට දෙක දාගන්න යට දෙක දැම්මා ඉවරයි විනාඩියෙන් ගැහුවා අපේ උන්ට ආවර්තක කරනකොට උන් කොටු 20ට ආවර්තකයේ මූල ද්‍රව්‍ය ඉස්සර 40ක් විතර ගාලා තව 20ක් මකනවා ඊට අවදාන දැන් හරිනේ වගුව කොට ආවර්තකුවක් ක්ෂණික වන්දන ටක් ගාලා කියන්න ක්‍රමේ තුන ගැහුවා අටට බෙදුවා උඩ දෙක දැම්මා යට දෙක දැම්මා ඉවරයි ආවර්තකුව හරි ඔය දින්න වගුව දැන් මට ටක් ගාලා පිටිපස්සේ සෙට් එක කියන්න උඩ ඉඳලා පල්ලයට සිරස් අතට කියවන්නේ ආවර්තක වගුවේ මොනවද කාණ්ඩ කාණ්ඩ නම් කරන්නේ මොන ඉලක්කෙමෙන්ද පළවෙනි කාණ්ඩයේ මේ දෙවෙනි කාණ්ඩය තුන්වෙනි කාණ්ඩය හතරවෙනි කාණ්ඩය පස්වෙනි කාණ්ඩය හයවෙනි කාණ්ඩය හත්වෙනි කාණ්ඩය අටවෙනි කාණ්ඩ කීයද 8යි තිරස් හතර තියෙන්නේ මොනවද දන්නවා දන්නවා හොඳයි ෂෝක් ආවර්ත 1යි 2යි 3යි 4යි හරි වගුවේ මුල් ඩ්‍රයිව් ඉස්ස මතකද ඕවා ඉතින් ඒ කාලේ එක එක කවි කියනවා පාඩම් කරවන්න අපි නා අමාරුන් කියනවා හා හී ඌ කියන්න එපා හා හී ලිලි බෙහෙත් බොන කාමරේ නයිටිය ඔතාගෙන ෆාදර් නිදි අයියෝ බලන්න ඈ නේද ඔය වගේ එක එක කවි කියනවා නේ සෝමා සෝමා මගේ අල්ල අල්ල වෙන මොකුත් නෙමෙයි අල්ල සිප සිප පිස සනසු කෙල්ල අනේ පොට්ට කැලේ ඔයදී ආර්ථකෝ පාඩ සමා මට ඇත්තරම මේ ඕවා එපා ඇත්තරම තව දවස් 20 ගානකින් ඕලෙල් වලට යන්නේ ළමයි සයන්ස් පේපර් එක මුල් රා විශ්වමට කඩපාඩමින් කියන අවංකව බලන්න කියන්න මේක මැකුවොත් මතකේ මුල් රවිස කියන්න පුළුවන් මම බෝඩ් එකෙන් බලන්න කිව්වේ ලිව් එක මේක මතකෙන් ඕලෙල් සයන්ස් පේපර් එක ලියන්න තව 16ක ලෑස්තෙන් දරුවෝ මුල් රවිසක්ක් දන්නේ ඕව දන්නේ නැතුව යන්න එපා විද්‍යාව අපිට දිනවනේ ප්‍රයිමරි සෙකන්ඩරි කියලා ජීවිතේ අවදි දෙක සයන්ස් පේපර් එක ලියන්න ඕන ප්‍රයිමරි ටික දන්නේ නැතුව වැඩක් නැහැ මුල් රවිස පාඩන්නේ මට කියන්න ආවර්තකයේ පළවෙනි කාණ්ඩේ කවුද ඉන්නේ හලෝ ලිලි නැන්සි පෝලන්තේ රොබි සිසි ප්‍රංශේ පොලිසිය එර මේ මේ ෆැෂන් කෙල්ලෝ මේක පාඩම් කරගන්න හත්තරි කාන්නේ මේ ෆැෂන් කෙල්ලෝ බරට ඉන්නේ අත්තන ගල්ලේ කිරිබත් කොට නෙමෙයි ඈ ෆැෂන් කෙල්ලෝ බරට ඉන්නේ අත්තන ගල්ලේ ෆැෂන් ෆ්ලෝරින් කෙල්ලෝ ෆ්ලෝරින්
සෙල්ලමට රත්තරනේ මං අහන්නන්නේ නෑ රත්තරනේ අයිත් නම් කියන්න හේරත් නිරෝෂිත ආදරය කෙරුවේ සෙල්ලමට රත් කවුද හේරත් හීලිය කවුද නිරෝෂි නියෝන් ආදරය ආගන් කෙරුවේ ක්‍රිප්ටන් කියන් ක්‍රිප්ටන් සෙල්ලමට සෙනෝන් කියන් රත්තරනේ රෙඩෝන් මේ තුන නෑ ඔලෙල් වලට බය වෙන්න එපා මේ තුන ඔලෙල් වලට නෑ දැන් ආවර්තාවකු යන විදිය කියන්නේ එකපාරක් කඩපා පාඩම් කරේ නෑ පොත්පත්තර අහන් ඉඳලා කියන්නේ කියන්නේ ප්‍රබලම ලෝහ ලෝහ ගුණය අඩුයි අඩුම අඩුයි ලෝහා ලෝහ අලෝහ අලෝහ ගුණය වැඩි ප්‍රබලම අලෝහ නිෂ්ක්‍රිය ආවර්තාවකු යන විදියට මුල් ද්‍රව්‍ය 20යි හරිද ප්‍රබලම ලෝහය කවුද ආවර්තාවකු ඉන්නේ ප්‍රබලම ලෝහය කවුද ආවර්තාවකු ඉන්නේ පළවෙනි කාණ්ඩේ යටම ඉන්න පොටෑසියම් කවුද පළවෙනි කාණ්ඩේ යටම ඉන්න පොටෑසියම් ආවර්තාවකේ ප්‍රබලම අලෝහය කවුද හත්වන කාණ්ඩේ උඩම ඉන්න ෆ්ලෝරින් හරිනේ ආවර්තාවකෝ දැනට ඔයදල මට කියන්න ලෝහල හදන ඔක්සයිඩ් බාෂ්මිකයි එන අලෝහල හදන ඔක්සයිඩ් ආම්ලිකයි මොකද්ද අලෝහල හදන ඔක්සයිඩ් ආම්ලිකයි එන උභය ගුණී ඔක්සයිඩ් හදන්නේ කීවෙනි කාණ්ඩේ ගොළුද තුන්වෙනි කාණ්ඩේ ගොළු කවුද තුන්වෙනි කාණ්ඩේ ඉන්න දෙන්න කියන ටක් ගාලා බෝරෝන් සහ ඇලුමිනියම් එහෙනම් කවුද උත්තරේ ගන්න ටක් ගාලා මොකද අහන ප්‍රශ්නේ මොන ගුණී ඔක්සයිඩේ දහන්නේ උභය ගුණී ඔක්සයිඩේ සාදන්නේ කවුද කවුද උතන ඉන්නේ ඇලුමිනියම් උභය ගුණී ඔක්සයිඩ් හදන්නේ දන්නේ නැති ළමයි ලියා ගන්න තුන්වෙනි කාණ්ඩේ මූල ද්‍රව්‍ය තමයි උභය ගුණී ඔක්සයිඩ් හදන්නේ ඒක පාඩම් නැති ළමයි දැන ගන්න ඕනේ පොඩි පොඩි පොයින්ට් අල්ල ගන්න ඕනේ ආ උභය ගුණී ඔක්සයිඩ් හදන්නේ තුන්වෙනි කාණ්ඩේ හරි තුන්වෙනි කාණ්ඩේ ඊළඟ ඒක කාලයකදී විස්ථාපනයේ මැනීමට දාගතයකි සම්මත ඒකකය හරිද මේ පැත්ත බලන්නකෝ විස්ථාපනයේ ඔයගොල්ලෝ හරියට මෙතන මට පේනවා උගන්න යනකොට මොකද පුතේ මං ජීවිතේ අවුරුදු 30න් වැඩිම කාලයක් හිටියේ ඔයගොල්ලෝ වගේ දරුවෙක් එක්ක ගිය අවුරුදු දෙක විතරයි මට ළමයෙක් ඉන්න දෙයකත් මටත් පොඩි ළඟට අඩුවක් කියලා හිතලා මොනවද තිබ්බත් අර ඔයගොල්ලොත් එක්ක පන්තියේ උගන්න තරම් ජීවිතේ සැහැල්ලුව නේ අපි එකක් ටියුෂන් කරන කාලේ වයසට ගියෙත් නැහැ තේරුණා නේ අපි වයස වුණා නම් ආකියුල් නැහැ හරිද මොකද හැමදාම අපි අවුරුදු 16 කෙල්ල කොල්ලොත් එක්ක හිටියේ ඉතින් ඒ කාලේ ඉතින් අද අපි ක්ලාස් කරනකොට ඉතින් අපි මම දන්නා ජීවිතේ අර මේ මානසික නිදහස මේ අපි දැන් අපි සිවිල් සමාජයේ ඉන්නකොට අපිට ටෙලිෆෝන් කෝල්යක් ආවත් මොකක් හරි ප්‍රශ්නයක් ඒ පන්තියක ඉන්න වෙලාව තුල එහෙම මොකුත් ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ අපිට ජීවිතේ ඉතින් මේක හරි සුන්දර අවස්ථාවක් මම මේක නවත්තන්න හේතුනේ මගෙන් ළමයිට පොඩි අසාධාරණයක් වෙන්න ගත්ත අන්තිම කාලේ මට ක්ලාස් වලට එන්න බැරි වෙනවා ළමයි ඇවිල්ලා හැරිලා යනවා මගේ ට්‍යුෂන් ජීවිතේ සාමාන්‍ය පන්තියක ළමෙක් හැරිලා ගිහිල්ලා නැහැ කවදා අන්තිම කාලේ පොඩ්ඩක් මට ওই ව්‍යාපාර කටයුතු පන්ති වලට එන්න බැරි වුණා ඒක කොහොම රට ගියාම අදාල් දවසට එන්න බෑ ඉතින් ඒතකොට ළමයි හැරියන දෙමව්පියෝ දොස් කියනවා එන්නේ ඒ නිසා තමයි මම ක්ලාස් නැවැත්වුවේ අර ටයිමින් වලට ඇවිල්ලා කරන්න බැරි නිසා ඉතින් මේ උගන්නකොට මේ අර ඉතිහාසයේ අවුරුදු 30ක් උගන්නපු විදිහෙම අයිතිං පය භාගයක් උගන්නකොට අර සියලු දේවල් ටික ගලාගෙන එනවා නැවතු උගන්නන් යනවා මම මේකයි දැන් මේකේ විස්ථාපනෙට චුට්ටක් එන්න මේ ශ්‍රී ලංකාවේ කඳු කර ගමන් මාර්ගය මොනවා බලා ගන්න මේ ඒ ස්ථානයෙන් පිටත් වෙන මිනිස්පෙක් මේ මිනිස්පියා මේ ස්ථානට යන්න ඕනේ කොහේ යන්න ඕන පාර කියන්නේ මෙහෙම කඳු නැගගෙන කඳු බහැගෙන නැගගෙන බස්සගෙන හොල්ලොල්ල ගස ගස පද පද මෙතන එන්න ඕනේ මෙහෙම අනේක දුරද ළඟද කොහ ළඟපාරක් පෙන්වන්නේ ඒ වලින්ද බී වලට යන්න පුළුවන් ඉන්න සුදෝ මං එනෝ පන්ට් එක දිගේ කියලා කෙලින් දුවන්න පුළුවන් සමහර කොල්ලෝ කියන්නේ මචං බොහෙන් වරෙන් මං මෙහෙන් එන්නම් අපේ ගෙදර මෙහෙන් ෂෝට්කට් එකක් තියෙනවා මොකද්ද ඔය කොල්ලෝ ෂෝට්කට් කියලා කියන්නේ සයන්ස් වල කෙටිම දුර හේවත් විස්ථාපනය මොකද්ද කියන්නේ පෙර ළමයි කියන්නේ ෂෝට්කට් කියන්නේ මොන තාපෙන්ද සයන්ස් වල විස් හැබැයි ෂෝට්කට් එකක් මොන රේඛිය වෙන්න ඕන මොන රේඛිය වෙන්න ඕන එහෙනම් ස්ථාන දෙකක් අතර කෙටිම දුර හේවත් සරල රේඛිය දුරට කියන්නේ මොන තාපනේද දැන් මේ බුරිය මේ නහය ආරම්භක ලක්ෂ්‍ය බුරිය අවසන් ලක්ෂ්‍ය නහය මෙහෙම බුරිය ඇල්ලුවොත් නහය ඇල්ලුවොත් බුරිය ළඟ ඉඳලා මේ මොන තාපනේද විස්ථාපන මෙහෙම ඇල්ලුවොත් තව දෙකනම් ලැඩෙන් අතල ඇල්ලුවොත් එහෙම ඒක තව දුරයි එහෙනම් විස්ථාපනේ කියන්නේ මොන රේඛිය දුරද විස්ථාපනේ මයින්නේ මොන වලින්ද ආ දුර මයින්නේ හරි දැන් අන්න පාඩම් කරපු සයන්ස් දන්න ෆිසික්ස් දන්න කෙල්ලෙක් කොල්ලෙක් කියන්නේ විස්ථාපනේ මයින්නේ මීටර් දුර මයින්නේ මීටර් දැන් විද්‍යාව දන්න ෆිසික්ස් දන්න ළමයෙක්ගෙන් මං අහන ප්‍රශ්නේ මොකද දුරේ විස්ථාපනයේ වෙනස? දුරේ විස්ථාපනයේ වෙනස මොකද්ද? හරියට හරි මුදේ මොකද්ද? දුර හරි දුර අදිශද දෛශිකද?
මොකද අදිශය කියන්නේ? අදිශය කියන්නේ මොකක්ද? විශාලත්වයක් තියෙනවා දිශාවක් නැහැ. දුරක් යනකොට දිශාවක් නැහැනේ හැරි හැරි යන්න එපා. විස්ථාපනයේට මොකක් තියෙනවා දිශාවක්? කෙලින්ම පැත්තකට යන්නේ. පැත්තකට යනවා නම් ඒක දයි ශික. එහෙනම් අන්න සයන්ස් උත්තරයක් ලියන්න කියන්නේ. දුර සහ විස්ථාපනතර වෙනස පහදන්න කිය. දුර අදිශ රාශියක් වන අතර විස්ථාපනය දෛශික රාශියක් වේ. දැන් දුරයි විස්ථාපනය දන්නවා. හරිනේ. ඔය මහ ලොකු ප්‍රශ්න නෙමෙයි පොඩි ප්‍රශ්න. ඒ නිසා ටක් ගාලා අල්ල ගන්න. මම ඔය කියන සරල ප්‍රශ්න කියන්නේ ඕකයි. ඉතින් ඕවා ඕවටත් උත්තර දෙන්න බැරි නම් කේස් එකනේ. ඊළඟ ප්‍රශ්නේ මිනිස්සුරේ පහත පේශි බලන්න. ආ අද මම කියලා දුන්න නිසා අවුලක් නැහැ. හෘද පේශි, සිරුරු පේශි, කංකාල පේශි. උත්තරේ තෝරන්න. උත්තරේ තෝරන්න. මම ඔකට වෙලාව ගත්තනේ. සිරුරු පේශි, හෘද පේශි, කංකාල පේශි. මොකද උත්තරේ? පේශි අතුරින් අනිච්චානුක වන්නේ. ඒව කියන්න ඕනේ නැහැ. උගන්නපු අයත් උගන්නන්නේ නැහැ. දැන් උගන්න දුන්නනේ හොඳට කියලා දුන්නේ ටික. මොකද්ද අනිච්චානුක? අනිච්චානුක අපගේ පාළලේට යටත් නැහැ. කවුද? හරද පේශි, සිඳු පේශි. අපේ පාළලේට යටත් කරගන්න පුළුවන් වුණොත් ඉච්ඡා නුගයි. පොඩි කාලේ අනිච්චානුක වෙච්ච දැන් ඉච්ඡානුක කරගත සිද්ධියක් කියන්නේ. නෑ නෑ හොඳ හොඳ ප්‍රශ්නයක්. පොඩි කාලේ අනිච්චානුකයි. අපිට පාළලේ කරන්න බෑ. මොකද? කැලේම මුත්‍රාශය පෙරගමන් චූ වෙනවා චොර චොර කරලා වැක් කරනවා කලිසමේ චූ. පොඩි කාලේ චූ වෙනවනේ කලිසම් වල. අනිච්චානුකයිනේ පාලනයකින් තොර චූ වෙනවා. දැන් ඒක? දැන් පාලනය කරලා දැන් මුත්‍රා බරලු තද කරගෙන අල්ලගෙන ඉන්නවා කොහොම කාගෙන පොඩක් ඉන්නවා. අමාරුවෙන් හරි අල්ලන් ඉන්නවා. පැය කීයක් උඩට අල්ලන්ගෙන පුළුවන්? මුත්‍රාශයට උඩින් මුත්‍රා දරා ගන්න කාලය පැය 3යි. හරි? පැය 3ක් පුළුවන්. මිලිලීටර 300ක් පුළුවන්. පැය 3කට අල්ලන් ඉඳ එපා. පුපුරුවොත් එහෙම චූ කියලා මැරෙනවා. මරණ සාධක කියලා එනවා චූ ගොස් මැරියද කියලා. ඒක තමයි ප්‍රශ්නය. ඒ නිසා අල්ලන් හිටියොත් පෑදුරට වඩා ටඟ නැගිල්ල යන. ඒ නිසා උපරිම විභාගයක් තියන්නේ වාඩි වෙලා එක්සෑම් එකක් පේපර් එක පැය කීයද? පැය 3යි. පැය 3යි දෙන්නේ. පෑදුරට වඩා විභාග ප්‍රශ්න පත්‍රයක් දෙන්නේ නැහැ. ඇයි ඒ? මුත්‍රාශය වුරලා මැරෙන්න පුළුවන් විභාග දෙලේ අවස්ථාවේ. ඒ නිසා උදේට පේපර් එකට වාඩි වෙනකොට සෙකන්ඩ් පේපර් එක පැය 3ක් තියෙනවා ලියන්න. හොඳට චූ කරලා වාඩි වෙන්න පැය 3 ඊට පස්සේ අල්ලන් ඉන්න පුළුවන්. තේරෙනවද? ඊට ඒ අතර ඇතුලේ වතුර ටිකක් බොන්න අර පැය 3 අල්ලන් ඉන්න පුළුවන්. පැය 3කට වඩා දෙන්නේ නැහැ. හැබැයි ඉන්ටර්නැෂනල් එක්සෑම් වල ළමයින්ට පැයයි පැය උඩරිම එකමාරය දෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ සයන්ස් තියෙන්නේ එන ගැහුවා වගේ පළවෙනි සයන්ස් දවසේ උදේ පැය 3ක් දෙනවා ස්ට්‍රක්චර් එකයි රචනා එකයි. පැය 3 එක දිගට වල්ලා ලියන්න ඕනේ. ඊට පස්සේ පැය භාගේ ඉන්ටර්වල් එකක් දීලා බහුවර්ණ එක දෙනවා පැයක්. ඒ පැය 4යි. එදා දවසේ ඔක්කොම සයන්ස් ඉවරයි. කේම්බ්‍රිජ් සිලබස් එකේ ලන්ඩන් නොලෙල් වල අද බස් පේපර් එක තිබ්බොත් අයි සෙකන්ඩ් එක ස්ට්‍රක්චර් එක තියෙන්නේ වෙන දවසක තව දවස් දෙක තුනකින්. ඊට පස්සේ ඊළ රචනා එක තියෙන තව දවසක වෙන දවසක. ඒගොල්ලන්ට ඕලෙල් පටන් ගත්තාම මාසයක් ඕලෙල් යනවා. හැබැයි ඉතින් ඒ මාසෙදී මාර කට්ට gedara උණුයි. මොකද මගේ දුවලා දෙන්නම ක්‍රේම්බ්‍රිජ් කරේ ලන්ඩන් ඕලෙල් ඕලෙල් කරේ. ඉතින් ඒ දවස්වල ඉතින් මට මතකයි අපි ඒ මාසෙ අපිට කොහෙටවත් යන්න දෙයක් නැහැ. ඇයි මාසෙ විභාගෙනේ? ඉතින් ටච් එකේ ඉන්න ඕනේ. දැයිගොල්ලෝ ඉගෙනගෙන ඉවරයි. මගේ ලොකු දුව දැන් එයා UK වල ඉන්නේ, ඉංග්ලන්ඩ් වල යුනිවර්සිටි එක ඉගෙන ගන්නවා. පොඩි දුව දැන් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් වල ඉන්නේ. එයා ඒ ඉගෙන ගන්නවා. මේ ඒගොල්ලෝ මේ ඉගෙනගෙන ඉවරයි. දැන් ඒගොල්ලන්ගේ අධ්‍යාපන. ඉතින් මට මතකයි ඉස්සර මේ දෙන්නම ඕලෙල් කරනකොට අපි මාසෙම ඉන්න ඕනේ. ඉතින් ඉතින් ඒකත් වෙන වදයක්. දැන් ඕගොල්ලන්ට නම් ඔන්න ඒකත් දවස් 10 නේලදී. දවස් කීයද? 9යි නේ. ඒකත් හොඳයි. ඉතින් එක දවසේ සයන් නැත්තම් අද ෆස්ට් එක කරලා තව තව සතියකින් යනවා සෙකන්ඩ් එක කරන්න. එතකොට අර පර ටික මතකත් නැහැ. ඒක පැත්තෙන් ගත්තොත් ඕගොල්ලන්ගේ ස්ටයිල් එක හොඳයි. අර ගොල්ලෝ බලන්නේ, ඒගොල්ලෝ බලන්නේ ඒක නෙමෙයි. අර ළමයිට පීඩනයේ පත්‍ර කාලය පොඩි වෙලාවෙ දෙන්නේ. සෝ ඕන පේපර් එකක් පැය 3යි තියන්නේ. උදේ හොඳට ඒ නිසා වාඩි වෙලා යන මුත්‍රාශය දරා ගන්න පුළුවන් කාලය ඒක තමයි පැය 3. හරි. හොඳ චූකල උදේ වාඩි වෙන භාගයට. හරි. ඒක ඉඳලා අරන් ගන්න එපා. හරි. ඊළඟට එන්න. මේකේ මට උත්තර දෙන්න. මොකද්ද මේ? AB අන්වීක්ෂයෙන් බලුවාම පහත පටක තියෙනවා. මුදුස්තර දුඩස්තර ගොඩක් ඉන්න. තා පුංචි දයක් ගන්න ඕනේ. මේක මේක සරලයි. ඔයගොල්ලෝ දැන් මේවා සංකීර්ණයි කියලා සරල ප්‍රශ්න 10 කරන්න. පරිපුදේ. පටකයක් හැදෙන්නේ හොඳට අහන් ඉන්න ඕනේ ඔක්කොම කොල්ලෝ ටික. ගොඩ ගියොත් සයන්ස් ටික S1 100 එකක් දාගත්ත ගොඩනේ. සතුරුනේ බලන්න නිකන්. පොඩි ගැ. ඔයගොල්ලෝ කොච්චර ඕම හිටියා හොඳ රිසල්ට් එකක් ආවට පස්සේ ඔලෙල් ලියලා මාර ගැම්මක් කරන පුතේ ඔලෙල් 8 6ක් එහෙම ඇවිල්ලා ඒලල් පන්තියට වාඩි වුණාට පස්සේ ඒන ගැම්ම ගන්න බෑ. සා ඔයගල්ලන්ගේ ජාතික පාසලකට ගිහිල්ලා ජීවිතේන අත්දැකීම් ඒලෙල් කරලායි අවුරුද්දකේන අත්දැකීම් ජීවිතේ ගන්න බෑ. දැන් අපේ ළමයිට මේ ඉන්ටර්නැෂනල් ස්කූල් ගිහින් උඹ ඒලල් කුකුල්ලු වගේ මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඉන්ටර්නැෂනල් ස්කූල් උන්ට ඉංග්‍රීසි විතරයි පුළුවන්. තේරෙනවද?
ඉංග්‍රීසි ඉතලා අපි ජාතික පාසලෙන් අපිට එන හයිය කොහෙද තියෙන්නේ බං ඈ දැන් මම ලංකාවේ සාර්ථකම ටියුෂන් ගුරුවරයෙක් වුණා අපිට දර්ශන එකෙන් ආපු හයිය ජීවිතේ අපිට ඕන එකක් කොට්ටුනේ ඕන දැනක හැප්පෙන්න ඕන දෙයකට අපි ගොළුවන්නේ ඒ අපිට හැබැයි ඒ හයිය එන්නේ හැම කොල්ලෙක්ම දැනගන්න ආර්ට්ස් කරත් කොමර්ස් කරත් සයන්ස් කරත් මැක්ස් කරත් අවුරුදු දෙක ඒලල් ක්ලාස් එක වාඩි වෙන්න ඕන අවුරුදු දෙක ඒලල් ක්ලාස් එක ඉඳලා එළියට එනකොට තමයි ජීවිතේ මාර කොන්දක් එන්නේ හරිද ඒ නිසා කොමරි ඔලෙල් සුපිරි විදියට පාස් වෙන්න ඕනේ නැහැ පුළුවන් උන් පාස් වෙලා ඒ නාමය අරගෙන අනිත් උන් කොමරි කොට දාන් මොකක් හරි ආර්ට්ස් හරි කොමර්ස් හරි ඕන දෙයකට ඒලල් වලට රින්ග ගන්න ඉස්කෝලේ දැන් අතරම මාර ලැජ්ජානේ ආනන්දේට පොඩි කාලේ අමාරුවෙන් දාගත්ත කොල්ලෙක්ව තාලන්දේර විශාක දේවිකර දාගත්ත කෙල්ලෙක්ව ඕලෙල් වලින් ඉස්කෝලෙන් එලියට ආව වැටෙනවා කියන්නේ ඌට පවුනේ ආනන්දේ අධිශිෂ්‍යෙක් කියන්නත් අඩු ගානේ ඕල් බෝය් එකේ ඉන්න එලෙල් කරලා තියෙන බෑ ෆේල් වුණා ඕලෙල් ෆේල් වෙච්ච උන් ආශි සංගමයට ගන්න නැහනේ ආනන්දේ නාලන්දේ ඕල් වල එකෙක්ව ඒ නිසා ඒව පොඩක් හිතර ගන්න අරන් ඉස්කෝලේ එලෙල් විශේෂයෙන් ගෑල් ළමයි මුන්නම් කමන්නෑ කිය මොනවා කරත් හොඳ මිනිහෙක් හොයාගත්ත ඔක්කොම කොට හරිද ඔක්කොම කොට ආ නේද සල්ලි දින එකක් හොයාගත්තත් ඒක කොට බලන්න එහෙම නැහනේ බලන්න හොඳ සල්ලි දින කෙල්ලෙක් හොයාගත්ත ගෞරව නාමයක් හම්බෙන මොකද පිම්පියා ඈ තොම් බලා කවුද පිම්පියෙක් වෙන්න නැහැ බලා පිම්පියෙක් වෙන්න කැමති නැහනේ ආ එහෙනම් බල සල්ලි දින කෙල්ලෙක් හොයාගත්තොත් බල පිම්පියෙක් වෙනවා හැබැයි මේගොල්ලෝ හොයාගත්තොත් එහෙම නැහැ නේද මේගොල්ලන්ට එහෙම නැහැ හරි ඒගොල්ලෝ මොකද කියන්න ඕනේ නැහැ ඒතකොට ඒගොල්ලන් හොඳ නැහැ හරි නේ එහෙනම් ඔය කොල්ල ටික මං කරුණාවෙන් කියන්නේ ඉස්සර මගේ පන්තියල ඉන්න මං ඔක්කොම උන් ටික කොහොම හරි කට කැඩෙනකන් කියවලා මොරල් එක දීලා එළවල් පන්තියේ වාඩි කරනවා මම ඉතින් මට ඉස්සර හරි සතුටුයි අපේ ඔලෙල් පන්තියේ කෙල්ල කොල්ල වාසිටියේ එළවල් පන්තියේ දකින්නකොට එහෙනම් ගේම් එක අපිට කමන රටේ ප්‍රශ්න රජයේ ප්‍රශ්න උනා අත්තරින් දෙපා ඔය ඉන්න ඉස්කෝලේම වෙන ඉස්කෝලේට යන්න පුළුවන් හොඳ රිසල්ට් එකක් අරන් තවත් හොඳයි මොකද මම පොඩි කාලේ ඉඳන් ගියේ වැල්ලම්පිටියේ සිද්ධාර්ථ මධ්‍යම විද්‍යාලේ සේදුවත්තේ සිද්ධාර්ථ විද්‍යාලය තමයි මම ඉගෙන ගත්තේ වැල්ලම්පිටි ඉස්කෝලේ ගමේ මම ගම වැල්ලම්පිටි දැන් කිරිබත් කොට පදිංචි උනාට ඒතර මම සිද්ධාර්ථට ගිහිල්ලා එහෙන් ඕලෙල් පාස් කරලා තමයි හොඳට උසස් පෙළ කරන්න මම දර්ශන විද්‍යාලෙට ගියේ එතකොට ඒ ඉස්කෝලෙන් ආපු හයිය ඒ යාළුවෝ ඒ අද පිරිස ඒ අදත් තාම ඒ යාළුවෝ තමයි ජීවිත යාළුවෝ. ඉතින් එහෙනම් මේක කිසිම හේතුවක් මත මයින්ඩ් එක වෙනස් කරගන්න එපා. ගොඩ දා ගන්න ඕනේ. සපාඩම් කරන්න. අමාරු නෑ. තාත්වයක් කියන්න. අපි ඔය දන්න. එපාර ඔලෙල් পেපර් ඔක්කොම ලේසි කරන්න දීලා තියෙන්නේ. ඕඩර්ස් දීලා තියෙන পেපර්ස් හදලා ඉවරයි සයන්ස් වල. කරොරේ සයන්ස් পেපර් සාදලා ඉවරයි ඔක්කොම পেපර්ස් වලයි print කරන්නේ සයන්ස් পেපර්ස් print කරන්නේ විභාගය පටන් ගන්න 29 නේ 29 විද්‍යාව ගණිතය পেපර්ස් මුද්‍රණය කරන්න පටන් ගන්න 24 තාම ඒව මුද්‍රණය කරලා අනිත් සිංහල මුලින්ම දින subject পেපර්ස් දැන් print කර යනවා හරි ඔය මේ ඒකින්ද ඕගොල්ලෝ මේ පාඩම් කරන්ඩ හොඳට මේ කොටස් ටික මම මේ කියන කරුණු ටික අල්ල ගන්න අල්ලගෙන මේ ටික පාඩම් කරන්න මට කියන්න පටකයක් හැදෙන්නේ කොහොමද ආ පටකයක් හැදෙන්නේ කොහොමද සෛල සමූහයක් එකතු වීම පටකය නිර්වචනය කරන්න නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා ඒක රාශිය වූ රූපීයව සමාන සෛල සමූහයක් පටකය තවරකය නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා ඒක රාශිය වූ රූපීයව සමාන සෛල සමූහයක් පටකය සතුන් හැදිත පටක සතුන් හැදිච්ච පටක සත්ව පටක ශාක හැදිච්ච පටක ශාක පටක ශාක පටක පටක වර්ග කීයද දෙකයි ශාක පටක වර්ග කරන්න ගහක තියෙනවා තව බෙදෙනවා තව හැදෙනවා තාම ලපටි ලාමක ටින්ටි පටක තව බෙදෙනවා තව හැදෙනවා තාම ලපටි ලාමක ටින්ටි පටක ඒවට කියන්නේ මොන පටකද විභාජක පටක නම කියන්නේ විභාජක පටක තව බෙදෙන්නේ නැහැ තව හැදෙන්නේ නැහැ තව ඇදිලි ඉවරයි ඒව මොන පටකද ස්ථිර පටක ටග්ගාල වර්ග කරන් ශාකයක පට වර්ග දෙක කියන්නේ විභාජක පටක ස්ථිර පටක විභාජක පටක ගහක තිබෙන ස්ථානය අනුව තව බෙදෙනවා තව හැදෙනවා තාම ලපටි නේ වර්ග තුනකට බෙදෙනවා ගහේ මූල අග්‍රස්තිය හෝ අග්‍රස්තේ හැදෙන විභාජක මොනවද හරි ඔක්කොම උගන්නන්න බෑ පාඩම් කරපු ළමයි ටිකක් ගල කියන්නේ ගහක් උස යන්නේ මොන විභාජක වලින්ද
අග්‍රස්ත විභාජකයේ දික්වීමෙන් තමයි ගහ කුස යන්නේ මට කියන්න ඊළඟ කඳේ පාර්වය පාර්ව කොටස කොයිද පාර්ව කොටස කියන්නේ කඳේ අතු අතු දෙකක් අතර පරතරයේ මේ අත්තේ ඉඳලා හොඳට අහගන්න මේවා මේ අත්තේ ඉඳලා මේ අත්තට කඳේ පාර්වය ඒ පාර්ව ප්‍රදේශයේ තියෙන පටක මොන පටකද පාර්ශ්වික විභාජක මොකද නම ගහේ කඳ දික් වෙන්නේ මොන විභාජක වලින්ද නැහුන්නේ පාර්ශ්වික විභාජක අන්තරස්ත විභාජක ඊළඟ විභාජක මොකද කඳ මහත් වෙන්නේ ඈ අග්‍රස්ත විභාජක ඊළඟ පාර්ශ්වික විභාජක ඊළඟ අන්තරස්ත විභාජක කඳ මහත් වෙන්නේ අන්තරස්ත විභාජක විභාජක වර්ග කීයද කියන්න තුනයි ස්ථිර පටක පටක චාට් එක කඩපාඩම් කියන්න තව විනාඩි කිහිපයකින් ස්ථිර පටක පුතේ තව බෙදෙනවද තව හැදෙනවද බෙදිලා ඉවරයි හැදිලා ඉවරයි තව විභාජනය වෙන්නේ නැහැ ස්ථිර පටක එකම වර්ගයේ සෛල වලින් හැදිලා නම් සරල ස්ථිර කිය සරල ස්ථිර වර්ග තුනයි හරිම මෘදුයි මෘදුස්තර හරිම දැඩි හරිම දෘඩයි දුඩස්තර කොන මහතයි ස්තුලකෝ නාස්තර කොන මහතයි ස්තුලකෝ නාස්තර ඒ මොනවද සරල ස්ථීර පටක වර්ග කීයද තුනයි මේ සෛල වර්ග ගොඩකින් හැදුනොත් සංකීර්ණ ස්ථීර වර්ග දෙකයි මොනවද ගහක ජල ගමනාගමණය වන පටකය සෛලම ආහාර ගමනාගමන පටකය ෆ්ලෝයම දැන් මුකුත් පොත්පත් එපා මයින්ඩ් එකේ දෙන පොත් ගෙනියන්න බෑ විභාගෙට මනස ගෙනියන්න පුළුවන් මනාව සංවිධානය කරපො උත්තර දෙන්න මට කෝ ශාගපඩ වර්ගලු ශාගපඩ කිය විභාජක පටක ස්ථීර පටක විභාජක පටක වර්ග තුනයි කිය අග්‍රස්ත විභාජක පාර්ශ්වික විභාජක අන්තරස්ත විභාජක ස්ථීර පටක වර්ග දෙකයි සරල ස්ථීර සංකීර්ණ ස්ථීර සරල වර්ග තුනයි හරිම මෘදුයි මෘදුස්තර හරිම දෘඩයි දුඩස්තර කොන මහතයි ස්තුල කෝ නාස්තර ඊළඟ සෛල වර්ග ගණනාවක් හරි පාඩ ජල ගමනා ගමන පටකය සෛලම ආහාර ගමනා ගමන පටකේ ෆ්ලෝයම ශාක පටක මතකනේ මෘදුස්තර පටක ගෝලාකාරයි හරි මෘදුයි අතින් කඩන්න පුළුවන් උදාහරණ අර්ථාපල් අල්ලලා තියෙන්නේ මෘදුස්තර කැරට් අල්ලලා තියෙන්නේ මෘදුස්තර ඕළු නෙළුම් මල්වල නටුවේ තියෙන්නේ මෘදුස්තර මෘදුස්තර පටක හරි එතකොට දුඩස්තර තියෙන්නේ කොහෙද දුරස්තර වර්ග දෙකක් තියෙනවා හීනි දිග දුරස්තර ඒවා තන්තු දුරස්තර කිය පොල් කෙඳි හන කෙඳි වේවැල් පොල් පරාල තන්තු දුරස්තර ඊළඟ පොඩි කුඩා දුරස්තර උපල දුරස්තර උදා පොල් කටු කෝපි ෆයාස් ඒවා උපල දුරස්තර හරිද ඊළඟ ස්තුල කෝ නාස්තර පත්‍ර නාරටි වල තියෙන්නේ මොන දුරස්තරද ස්තුල කෝ නාස්තර හරිනේ ප්‍රයිම් ඔය ටික ශාක පාඩක ටික පාඩම් කරන්න ඕනේ ආ ඒක ටිකක් පාඩම් කරන්න වෙලා යනවා හරි ඔක්කොම වෙලාවත් එක්ක පාඩම් කරගමුන් හරි මට දැන් උත්තර දෙන්න අක්කල ඒකේ ඉක්මනට මොකද්ද මේකේ අර්ථාපල් අලේ තියෙන්නේ මෘදුස්තර කැරට් අලේ තියෙන්නේ මෘදුස්තර හරිද කැරට් කැරට් කරවිල වල ස්තුල කෝණාස්තර ශාක පත්‍රේ නාරටියේ පත්‍ර මැද නාරටිව නාරටි වල කැරට් අලේ මොකද කරවිල පත්‍ර නාරටි නාරටියේ තියෙන කරවිල පත්‍ර නාරටි ස්තුල කෝණාස්තර නාරටිය මහතයිනේ නාරටිය මහතයි ස්තුල කෝණාස්තර කැරට් අලේ මෘදුස්තර අර්ථාපල් මෘදුස්තර ප්‍යාස් දුඩස්තර ප්‍යාස් වල දුඩස්තර ප්‍යාස් දුඩස්තර කෝපි දුඩස්තර ප්‍යාස් දුඩස්තර කෝපි දුඩස්තර රයිට් දැන් උත්තරේ තෝරගන්න කෝපි දුඩස්තර ප්‍යාස් දුඩස්තර කො මට කොල්ල ඩක් ගාලා මේ උත්තර දෙන්න නේ පුතේ හීනි දිග දිග දුඩස්තර තන්තු දුඩස්තර කිය උදාහරණ ගන්න පොල් කෙඳි හඳ කන කෙඳි කෙහෙල් පට්ට පොල් පරාල පොල්ලි ඒ ඔක්කොම වේවැල් තන්තු දුඩස්තර කිය උපල දුඩස්තර කුඩා ඒවා ප්‍යාස් කෝපි පොල් කටු වල තියෙන උපල දුඩස්තර දුඩස්තර වර්ග දෙකයි ඒක පොඩ්ඩක් අහන්න පුළුවන් ඔළුවේ තියෙන්නේ නැහැ ඒ සරල ප්‍රශ්න වලට වැටෙන්නේ සංකීර්ණ නැහැ ඊළඟ එකට අක්ගල කියන් මේ බීජ ව්‍යාප්තිය මට මෙහෙම කියන්නේ බීජ මෞෂාකෙන් ඉවතර විසිරී පැතිරියම් මොකද බීජ ව්‍යාප්තිය මෞෂාකෙන් ඉවතර ඇට යනවා කොහොමද යන්න පුළුවන් ක්‍රම හතර කියන්නේ සුලකින්
ජලය සතුන්ගේ ස්ෆෝටනේ ත සතාට අඩගාල කියනොද ඒ සතෝ මේ වරේ මේ ඇට ආරම්පලේ එහෙම කියනොද නෑ කියන්නේ නෑ එයාට ගෙනියන්න හිතන විදියට බීජේ හැඩගෙනවා ත සමහරව අපිට පුතේ නිකන් දැක්කහම උස්සයන් හිතනවා තියෙනවනේ දැක්කහම ගණ්ඩ හිතනවා තියෙනවනේ ඉතින් බීජේ හැඩගෙනව සතාට ගෙනියන්න පුළුවන් විදියට එකක් සතා එනවා වටේ කන වැටේ දාලා එනවා विभाग लियाल බීජය අත්තරිනෝ බීජය ව්‍යාප්ත වෙනෝ සතුන් ගෑගේ ඇලිලා ඇමිනිලා යනෝ නාග දරණ ඇපල තුත්තිරි සතුන් රවටන හැඩ ගන්නෝ එඬරු මදටිය සතු රවටිලා උස්සන් ගිල මගද දේවල යනෝ රවටුණු තරම් ඔබෙන් තමන් කවුරුම දන්නේ නැහැ ඉතින් කියලා මම අත්තරලා යනෝ මේව සතුන්ගේ ව්‍යාප්ත වෙනෝ ජලයෙන් යනවා බීජ සහැල්ලුයි බීජ පා වෙනවා බීජ ස්පොන්ජ් මේ ආවරණයක තියෙන්නේ සුලකින් යනවා කෙඳි තියෙනවා බීජ සහැල්ලුයි ස්පෝටණය බීජ වේලිලා 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 විජලණය වෙලා බීජ පුපුරනවා පුපුරලා ස්පෝටණය වෙනවා රබර් කූඩලු ඊළඟ රණිල ශාක එදවස පන්තියේ ගිහවරු වුණ කොල්ලෙක් මං අහනවා ඉවරලා ස මොනස්ස රණිල ශාක කියන මං තාකෙදීන් කියලා දුනා මතක තියාගන්න පුතේ කරල් වෙන ගස් කියලා ඒත් උඩ තේරුන්නේ නැහැ රණිල ශාක කියලක දන්නේ නැහැ මං කො කරල් වෙන ගස් මතකද මොන කරල් මෑකරල් දඹල බෝන්චි සෝයා ඒ ඔක්කොම මොන කුලේ ශාකද? රණිල කුලේ ශාක. මොකද රණිල කුලේ ශාක කියන්නේ? ප්‍රෝටීන් සංශ්ලේෂණය කරන ශාක. මොන හදන ශාකද? ප්‍රෝටීන් හදන ශාක රණිල ශාක. කවුරු දන්නවද ටක් ගාලා කියන්නේ? රණිල ශාක වල විශේෂත්වයක් කරන මූලපද්ධතිය? මූලපද්ධතිය තියෙනවා ගැල්ලම පාඩම් කරලා මේ කියන්නේ මට මොකද පුතේ? පොඩි පොඩි මූලයේ තියෙනවා ගැට. ඒවට කියනවා මොකද පුතේ? මූල ගැටිති. ඒ ගැටිති වල ඉන්නවා බැක්ටීරියාව එක්කගේ නම කියන්නේ? රයිසෝබියුම් ඒගොල්ල වායු ගෝලෙන් මොන අරන් දෙනවද කෙලින්ම ආ දන්න හොඳයි මොනවද අරන් දෙන්නේ නයිට්‍රජන් අරන් දෙනවා මොන ශාකයටද රණිල ශාකයට එයා ඒව අරගෙන මොනව හදනවද ප්‍රෝටීන් හදනවා එන රණිල ශාක මෙරස මත දෙයල් ලේසි ක්‍රමයක් කිව්වා ඔන්න සමානව ටක් ගාලා මත ගින්න ක්‍රම තියෙනවා ආ එහෙනම් මට කියන්නකෝ මේකෙන් කොයි එකද සුලඟහ ස්පෝට්නින් යන බීජ ජලය ස්පෝට්නේ සුලඟ ජලයෙන් යන්නේ මොකද පළවෙනි එක ඕලු ඊළඟ එක තියෙන්නේ මොනවද රබර් නේද රබර් ඊළඟ වරා එනක් කියන්නේ ඕලු යන්නේ කොහෙන්ද ඕලු ජලයෙන් යන්නේ ඕලු ජලයේ ස්පොන්ජ් මේ ආවරණයක් තුල ජලයේ තමයි ඕලු යන්නේ රබර් ස්පෝටනේ ගෙඩිය වේලිලා පුපුරනවා ගෙඩිය පුපුරන්නේ පුතේ බීජ එළියට පයින්නවා සමහර කියනවා ඇටේ පුපුරනවා කියලා ඇටේ නෙමෙයි පුපුරන්නේ ඵලයේ පුපුරන්නේ ඵලයේ පුපුරලා බැරි වරා යන්නේ හුලඟේ වරා හුලඟේ යන්නේ නේද වරාසුල ගියන්නේ ඊළඟ ටකලියක් ප්‍රශ්න දෙන්න මිනිහෙක් පැයට කිලෝමීටර් 6ක වේගයෙන් කිලෝමීටර් 12ක දුර ගමනක් ගොස් එන්නේ 3ක වේගයෙන් මධ්‍යක වේගයේ බලමු කවුරු හරි පන්තියේ ටිකක් ෆිසික්ස් පුළුවන් A level max science කරන්න දැන් හිතන් ඉන්න සෙට් එකක් ඉන්නෝනේ නිකන් අත උස්සන්නකෝ හිතන ඒවා වෙන්නේ නැහැ වුණොත් හොඳයිනේ A level ගණිත විද්‍යාංශයෙන් උසස් පෙළ ආදාරන බලාපොරොත්තු වෙන දරුව මට පොඩ අත උස්සන්න බෑ නිකන් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා වෙනස් වෙන්න පුළුවන් ඒ ලෙවල් මැක්ස් සයන්ස් කරන්න හිතන් ඉන්නේ ඒගොල්ලෝ ඔලෙලින් පස්සේ අම්මද ගොලියක් ඔමේ පාර එන අඩුනේ බා ඈ 1යි 2යි 3යි 4යි 5 වෙන්දට යකෝ අපේ ක්ලාස් වල මේ කෙලින්ම වෘතු පිටින් ඉන්නේ මැක්ස් සයන්ස් කරන උන්නේ මගේ පන්තිය මේ පාර මේක 10ක්වත් නෑ ඒ ලෙවල් සයන්ස් මැක්ස් කරන්න හිතන් ඉන්නවා හරි හිතන් ඉන්න උන් ඕම්මම හිතා ගන්න එක වෙනස් කරන්න එපා ඒගොල්ලෝ කරන්න බයන්න එපා. දැන් අමාරු බය කරනවා සයන්ස් සයන්ස් කරන්න ගියාම එරෙනෝ. ඇයි අහම සයන්ස් සයන්ස් මඩ ගොඩක්ද කියලා එරෙන්නේ. ඈ ඔය එක එක කරන සයන්ස් කරලා එරෙන්න එපා. එරෙන්න මඩ නෙමෙයි සයන්ස්. තවන්න පුළුවන් නම් ඒ ලෙවල් සයන්ස් කරන්න. ඔක්කොම හිතුවා නම් සයන්ස් කරා මෙරෙනවා කියලා අද ડોක්ටර්ස්ලත් නැහැ ඉංජිනේරුවරුත් නැහැ. තේරෙනවද? අද ලෝකේ රටවල් ගණනාවකට තියෙන්නේ වෛද්‍ය ශේෂ්ඨයේ පුරප්පාඩු. දැන් ගිය අවුරුද්දේ ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා දීමේ පුරප්පාඩු වලින් 120%ක්වත් පුරවලා නැහැ වෛද්‍ය ශේෂ්ත්‍රේ. ડોක්ටර්ස්ලා, නර්ස්ලා
ඔස්ට්‍රේලියාවේ PR එක නිකම්ම හම්බෙනවා ඉගෙන ගත්තොත් දැන් මෙහෙ වගේ නෙමෙයි එහෙ නර්ස් කෙනෙක් වෙන්න ඩිග්‍රිය කරන්න ඕනේ එහෙ නර්ස් කෙනෙක් කියන්නේ ડોක්ටර් ලෙවල් එකටම ඉගෙන ගන්න ඕනේ ඩිග්‍රිය එකේ සේනද ඒක සාමාන්‍ය රටවල නර්ස්ගේ නර්ස් තමයි ස්ටෙතොස්කෝප් වේදනා ලාව දෙන්නේ දේශන ගැලලවට නර්සින් කරන්න පුළුවන් එලරතල ඩිග්‍රිය එකට නර්සින් කරලා ඒ වගේ ඔස්ට්‍රේලියාව ගත්තොත් ඒක PR එක නිකම්ම හම්බෙනවා හරි වෛද්‍ය ශාස්ත්‍රයේ ඕන තරම් පුරප්පාරද මේ අසල ડોක්ටර්ස්ලා ගොඩාක් රට ඇර යන්නේ එකයි ඉතින් එන ඔක්කොම හිතුව සයන්ස් කරන එක එරෙනවා කියලා අපිට වෛද්‍යවරු ඉංජිනේරු හොයන්න වෙයි සයි හිතන්ගෙන ළමයි ඒ වගේ විදිහටම කරන්න බය වෙන්න එපා එක එක්කෙනා බය කරාට හරිද මට කියන්න මේ මැක්ස් කර සයන්ස් කරන ළමයි පොඩ්ඩක් දැනුමක් තියෙන්න බෑ මධ්‍යක වේගය ගණනය කරන විදිය සමීකරණ විතරක් මට කියන්න මධ්‍යක වේගය ගණනය කරන සමීකරණ විතරක් කියන්න චලනයේ උ මුළු දුර බෙදීම ගත උ අයි කියන්නේ මධ්‍යක වේගය සමානයි චලනයේ මුළු දුර බෙදීම ගත උ හරි පොඩකින් වේගය කිව්ව ගමන් පොඩකින් මේවා මේ ලියලිය උගන්නන්න කිව්වොත් වෙලා යන නිසා මම පොඩක් ලියන එක අඩු කරලා උගන්නන්නේ වේගය කිව්ව ගමන් ළමයිට මතක් වෙන්න ඕනේ එකම එක ප්‍රකාශනයයි වේගය සමානයි කියන්න මට වේගය සමානයි දුර බෙදීම මේ මේ හඳුරාගන්න මේ පොඩි ෂෝට් ඇන් ස්වීට් ඒවා කියලා දෙන්න මේක මතක නා ෆිසික්ස් වලින් ආ ෆිසික්ස් අමාරුයි කියන එකට මම කියන්නේ ෆිසික්ස් වල පුතේ පොඩි කෑල්ලයි අල්ල ගන්න ඕනේ මුළු පැත්තරම සුද්ද වෙන්න දෙන්න පුළුවන් ඔන්න බලන්න වැඩ ගන්න වන්ස් ඔ ත්‍රිබල් නෝ කවුන්ට් ස්කේල් එක ෂොට් එකෙන් තුන්දෙනෙක් ගහනවා පළවෙනි ෂොට් එක විභාගය අහනවා වේගය අනු කුමද්ද කියලා අනේ පොත්තරම් පාඩම් කරන්න ඕනේ නැහැ කකුල් උඩ දාගෙන කෙලින්ම දාන්න යටේකට උඩේක දාන්න මේ කියනවා එන්න යටේකට උඩේක දාන්නට බලා ගන්න ඒකීය කාලයකදී ගමන් කළ දුර වේගයයි භෞතික විද්‍යා නිර්වචනයක් පැහැදිලි කරනකොට ඒකීය කියන වචනේ කියවෙන්න ඕනේ දැන් කියන්නේ ෂෝට් ඇන් ස්වීට් කියන එකක් ගාලා කො ඒකීය කාලයකදී ගමන් කළ දුර වේගයයි තාපරක ඒකීය කාලයකදී ගමන් කළ දුර වේගයයි දුර මනින්නේ මීටර් කාලේ මනින්නේ තප්පර සෙකන්ඩ්ස් සවුත් උයිනේ මෙයාගේ උඩ මෙයා නැගලා ඉන්නේ හර නැහැ බස්සමු බස්සාම් පොඩ මොඩ එකක් තට්ටු කරාම උඹ වල රින දාර්ශක සහිත ලියනවා කියන්නේ නා එම්එස් රිනේක එහෙම කියවන්න එපා කියවන්න තප්පරයට මීටර් කියන් දෙරි ෂොට් එකක් යවුවා වේගය එකකයක් කිව්වා කියන්න වේගය එකක තප්පරයට මීටර් තුන්වෙනි ෂොට් එක ඔබෙන් දුරයි කාලේ දීලා වේගය හැව්වොත් දුර බෙදීම කාලයෙන් ගානදලා උත්තර දෙන්න පුළුවන් මගෙන් මට ඔබ උත්තර දෙන්න දුර හැව්වොත් දුර හැව්වොත් දුර සමානයි වේගය වැඩි කිරීම කාලය දුර සමානයි වැඩි කිරීම කාලය සමානයි දුර බෙදීම වේගය මෙයා මෙහෙට එනකොට මෙයා මෙහෙට යනවා දේනවා මෙයා මෙහෙට එනකොට මෙයා යට යනවා දැන් ෂොට් තුනක් ගහ ගන්න පුළුවන් වුණා වේගයේ ප්‍රභේද දෙකයි දැන් මම හයිවේ එකට එහෙම දැම්මහම යන්න ඔය ක්ලාස් වල ඉස්සර යන කාලේ හයිවේ එකට දාලා පාරේ ගහලා දෙනවා කඩනායක පැලියකට හයිවේ එකේ වේගය පැයට කිලෝමීටර් 100යි මොකද ඒක තේරුම කියන්න පැයක් තුල යන්න පුළුවන් කිලෝමීටර් 100යි පැයකට ඒ කියන්නේ මෙහෙන් ඇතුළු වුණ කඩවතින් පැයක් ඇතුළත යන්න පුළුවන් කොහෙදද 100 වේගෙන් ගියොත් ගාල්ලට ගාල්ලට යන්න පුළුවන් පැයෙන් හයිවේ එකේ එතකොට වාහනේ ස්පීඩ් එක ස්පීඩ් කරනවා ඇක්සලරේටරේ පාගලා 100ට 100ට ස්පීඩ් කළා රයිට් මං වාහනේ ක්‍රූස් කියලා බටන් එකක් තියෙනවා ඒක ප්‍රෙස් කරනවා ක්‍රූස් බටන් එක ප්‍රෙස් කළා කකුල ගන්න ඇක්සලරේටරෙන් අයි පාග පාග ඉන්න ඕනේ නැහැ අයි ෂේප් එකේ අල්ලගෙන ඉන්නවා වාහනේ යනවා කීයේ ස්පීඩ් එකෙන්ම ඒක 100ට අඩු වෙන්නෙත් නැහැ වැඩනවා වාහනයක් ලඟ ලඟ වල බ්‍රේක් කරොත් බ්‍රේක් කරොත් අයිත් අඩු වෙනවා ඊට පස්සේ අයිත් 100ට අරගෙන ස්පීඩ් කළා අයිත් ක්‍රූස් එක ගැව ගම අයි 100ටම යනවා ඒතර මේ නොවන ස්වේගෙන් තමයි යන්නේ අලුත් වාහන වල ක්‍රූස් බටන් එක තියෙනවා ක්‍රූස් කන්ට්‍රෝල් එක ගැව ගමන් 100 යනවා මේ වේගය මොන වේගයද විද්‍යාවේ කියන්නේ ඒකාකාර වේගය මොකක්ද මේකට කියන්නේ ඒකාකාර ඒක අර 100ට වඩා අඩු වෙන්නෙත් නැහැ
වැඩින හරියට පැයක් තුල කිලෝමීටර් කීයක් යනවද මම 100ක් යනවා හැබැයි මට පුළුවන් ද මේ කිරිබත් ගොඩ පාරේ ක්‍රූස් කන්ට්‍රෝල් එක දාගෙන යන්න මේක කියොත් ක්‍රූස් කාලා වෙන කොහරි තමයි යන්න වෙන්නේ මේ කිරිබත් ගොඩ ක්‍රූස් කන්ට්‍රෝල් එක යන්න බෑනේ මං හිතන්නේ මේක ට්‍රැෆික් නැති දවසක් ඇත්තෙම නැහැ මෙහෙ යනකොට අපේ වේගය මොහොතින් මොහොත මොනවා වෙනවද වෙනස් වෙනවා ඒ වෙනස් වෙන වේගයට කියනවා මධ්‍යක වේගය කියලා කියන්නේ ඒ මධ්‍යක වේගය හොයන්නේ චලනීය මුළුදුර බෙදනවා ගත වූ කාලේ දැන් චලනීය මුළුදුර හොයා ගන්න ඔය ගානෙන් ගත වූ කාලයෙන් බෙදලා මොකද අහන්න පුතේ ගානේ ඔව් ආපසු ආවේ ගමන් කළ මධ්‍යක වේගය මධ්‍යක වේගය ගාන හදලා ගන්න මට බලමු කවුරු එකෙක් හරි හදයිද කියලා හදුවද පුතා හරි බ්‍රයිට් හදලා තියෙනවා පළවෙනි එකේ කීය වේගෙන්ද ගිහිලා තියෙන්නේ යනකොට ගිය ස්පීඩ් එක කීයද පැය කිලෝමීටර 12යි නේ 6යි 6යි කොච්චර දුර ගිහිලාද 12 එනකොට ආපු වේගය අඩුයි එනකොට පොඩක් ඩල් වෙලා එල්ලලා තියෙන මොකද වෙන වැඩකට ගිහිලා තියෙන්නේ යන වගේ ෆෝම් නැහැ එනකොට එතකොට එනකොට ස්පීඩ් එක 3ට ඇවිල්ලා තියෙන 12ක් ඇවිල්ලා එතකොට යන්න 12 එන්න 12යි මුළු මුළු කාලේ නෑ මුළු දුර 12ක් ගියා එනකොටත් 12 එන්න බෑ ගිය දුර එතකොට 24යි එතකොට කාලය කීයද කාලේ වෙනස් වෙනවා දෙකේම යන්න 12ක් ගියේ 6ක එකෙන් එතකොට එතන කාලය කීයද 2යි 12 බෙදෙනවා 6ෙන් එතකොට කාලය එනවා එතන 2යි එනකොට 12 බෙදෙනවා 3ෙන් එතකොට කාලය 4යි එතකොට මුළු කාලය 6යි 6යිනේ 6යි 4 දුර 24යි එතකොට චලනයේ මුළු දුර 24යි ගත වූ කාලය හයයි එනම් මධ්‍යක වේගය ගන්න කීයද MS වෙන එකෙන් එන ගන්න හද ගන්න අයියෝ ඔය ලේසි ඔයාට එච්චර දඟ කීයද උත්තරේ 4යි හරිනේ මධ්‍යක වේගය 4යි තප්පරේන මීටර වලින් පැයට කිලෝමීටර නේ පැයට කිලෝමීටර නෙන්නේ පැයට කිලෝමීටර 4යි රයිට් ඊළඟ මේ ඊළඟට එන්න ඊළඟ එක ජලය ජලයේ මවුල 10ක් දෙකක් තුල දිය වේ ලැබෙන සෝඩියම් මොල මවුල භාගය පුතේ දැන් කීයද වෙලා එකයි එකයි නේ හරි එක මාර වෙනකොට අපි ඉවර කරමු මේ එක මාරණකම් දීලා තියෙන අවස්ථාව දුරකට නැමුතුම් කරනවා යද මේ හෙලෝ ඔව් නෑ නෑ මේ පැත්ත බලා ගන්න. හොඳ කොටසක් උගන්වන්න මේක උගන්වලා වෙලා තිබ්බොත් ඉතුරු ටික ටයන් හැබැයි මම සල් දෙකක් හරි ඉගෙනුවොත් ඔගොල්ලෝ ජීවිතේ පාඩම් කරගත්තේ නැති මතක හිරු නැති විභාගයට ඕනම කරුණු ටිකක් කියලා දෙන්න. ලබන ඉරිදා අපි උදේ 8ට පටන් ගමු. 8 වෙනකොට එන්න පරක්කු කරන්න එපා. එකට ඉවරයි. හරි උදේ ෆ්‍රී පන්තියක් දින ලබන ඉරිදා. ඊළඟ ඉරිදාත් කරන්න පුළුවන් 8 එක. එච්චරයි ඊට පස්සේ ඉඳලා කරන්න බෑ පන්ති නවත්තන්න ඕනේ. ඒ සති දෙකේ තා එක পেපර් එකක් හදලා අත්‍යවශ්‍යම කරුණු ටිකක් මතක් කරලා දෙන්නම් පාඩම් නොකරන ළමයි වෙනුවෙන්. හරි දැන් මද ලැබිච්ච කාලය අනුව මෙන්න මේ කොටස උගන්වන්න වෙනවා තා පොඩි කොටසක්. මට ඕන නම් පුළුවන් අද දවසේ ප්‍රශ්නේ කියලා උත්තරේ කියාගෙන යන්න. හැබැයි එහෙම කිව්වා කියලා දැනුමක් ලැබෙන්නේ අද ආප් එකේ මොකක් හරි දෙයක් අවබෝධ කරගන්න ඕනේ. මට ප්‍රශ්නේ උත්තරේ කියන් ගන්න පුළුවන් වෙන සෙමිනෝල වගේ. अब एक युवा केला उत्तरे दान्ने आवे को हम तो केला दान्ने दें उत्तरे मामा किएनो कोटा आबोधे उत्तरे गान्ने तगलाई क्या न मध्य के वेगे समानाई मध्य के वेगे समानाई चालने हु मुलुदुरा बेदी में गाता हु ओए गाने चालने हु मुलुदुरा किए द विसी हतराई काले अंडा इंडा विनस्तिनो इतकोटे काले टोटल लेका දැන් මට මෙන්න මේක කියන්න. ද්‍රාවණයක දෙන්නෙක් ඉන්නවා. අමාරු පාඩම කෙමිස්ට්‍රි වල. ද්‍රාවණයක දෙන්නෙක් ඉන්නවා. කවුද ද්‍රාවණයක ඉන්න දෙන්න? ද්‍රාවකයයි ද්‍රව්‍යයයි. නියමයි. කවුද ඉන්නේ? ද්‍රාවකයයි ද්‍රව්‍යයයි. මේ දෙන්න ද්‍රාවණයේ ඉන්න විදිය කවුම හරි දෙන්න ඉන්න විදියක් තියෙනවනේ. අපි කියනවා දෙන්න අපි දැක්ක ඉන්න විදිය කියන්න බෑ අනේ මාර විදියට ඒගොල්ලෝ හිටියේ. ඒ දෙන්න ඉන්න විදිය කියනවා නම් ද්‍රාවණයක ඒකට කියනවා ද්‍රාවණයේ සංයුතිය කිය
මොකද ඒකට කියන්නේ ද්‍රාවණේ සංයුතිය ද්‍රාවණයක සංයුතිය ඕලල පන්තියේ ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා එකක් ද්‍රාවණයක සංයුතිය කියන්න පුළුවන් මොකද්ද ඔව් එකක් ස්කන්ධ භාග ලෙස අනිත් එක පරිමා භාග ලෙස මෞල භාග ලෙස සංගතිය කියලා ප්‍රධාන ක්‍රම තුන කියන්නේ ස්කන්ධ භාග ලෙස පරිමා භාග ලෙස මෞල භාග ලෙස මොකද්ද ස්කන්ධ භාග කියන්නේ ස්කන්ධ භාග කියන්නේ ද්‍රව්‍ය ස්කන්ධයයි ද්‍රාවණේ මුළු ස්කන්ධයයි අරගෙන ස්කන්ධ භාගයක් ලෙස ද්‍රාවණේ සංයුතිය ප්‍රකාශ කරනවා හරිද ස්කන්ධ භාග බලන් ඉන්න මේක ටිකක් අමාරු කොටසක් ස්කන්ධ භාග ස්කන්ධ භාග මොකද ස්කන්ධ භාග කියන්නේ එම්බෙදීම එම් එම්බෙදීම එම් කියන බඩේ පුතාලා මොකද එම්බෙදීම කියන්නේ මෙතන ද්‍රව්‍ය ස්කන්ධය මෙතන එම් කියලා කියන්නේ ඒ දිය වෙලා තියෙන ද්‍රව්‍ය ස්කන්ධය උතර පාඩම් කර ගන්න ඕනේ එකක් කෙමිස්ට්‍රි වල මේ එම් කියන්නේ ද්‍රාවණයේ මුළු ස්කන්ධය ද්‍රාවණයේ මුළු ස්කන්ධය පළවෙනි එක තමයි සංයුතිය කියන කල ස්කන්ධ භාග ලෙස දෙක පරිමා භාග ලෙස පරිමා භාග ලෙස විභේදීම වි ඔක දැන් මම සිංහලෙන් ලියන්නේ කියන්නේ නම් මට විභේදීම වි කියන්නේ මොකද්ද ද්‍රව්‍ය පරිමාව බෙදනවා ද්‍රාවණයේ මුළු පරිමාවෙන් දිය වෙච්ච ද්‍රව්‍ය පරිමාව ද්‍රාවණයේ මුළු පරිමාවෙන් බෙදනවා තුන මෞල භාග ලෙස මෞල භාග ලෙස ඒ බෙදීම ඒ ධන බි කියන්න ඒ දියෝ ද්‍රව්‍ය මෞල ගාන AB ද්‍රවණේ මුළු මෞල ගාන හැබැයි ගණන් හදනවා නම් මේ සමේ ප්‍රකාශනම් ගන්න නැතුව හදන්න බෑ තාපාරක් කියන්න ද්‍රවණයක ඉන්න දෙන්න කියන්න ද්‍රව්‍යයි ද්‍රවකයයි ද්‍රවණේ ලුණු ද්‍රවණයක් කවුද ද්‍රව්‍ය ලුණු ද්‍රවණයක් නම් ද්‍රව්‍ය කවුද පුතේ ද්‍රව්‍ය ලුණු ද්‍රවණය ජලය පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මේකත් කියන්න යම් කිසි ද්‍රව්‍යයක් ජලයේදී කරොත් ලැබෙන ද්‍රවණයට කියනවා ජලීය ද්‍රවණ කියන්නේ මොන ද්‍රවණද ලුණු ජලයේදී කරොත් සෝඩියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රවණය කියලා එකට කියන්නේ මොකද කියන්නේ මේ 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 වතුර ටිකක වතුර ජලය ටිකක ලුණු ගොඩක් දිය කරනවා එතකොට ද්‍රව්‍ය පොඩ්ඩයි ද්‍රාවකයේ වැඩි ඒ ද්‍රාවණයට කියන්නේ මොන ද්‍රාවණද වතුර ගොඩක ලුණු ටිකක් දිය කරොත් ඒවට කියන්නේ තනූක ද්‍රාවණ කියන්නේ මොකද කියනම වතුර චුට්ටක ලුණු ගොඩක් දිය කරනවා ද්‍රාවකයේ අඩුයි ද්‍රව්‍ය වැඩි ඒවා සාන්ද්‍ර ද්‍රාවණ කියන්නේ තේකේ සීනි වැඩි සාන්ද්‍රයි තව වතුර දැම්මොත් ඒක තනූක වෙනවා හැබැයි සමහර ගෑල් ළමයි තේ හදනවා පුතේ දිය කරන්න පුළුවන් උපරිම සීනි දිය කරනවා ඇයි වෙන වෙන ආතල් වල දාන්නේ අරක දාලා ඊයෙත් ආවේ නැහැ කතා කරෙත් නැහැ කෝල් එක ආන්සර් කරෙත් නැහැ මොකක්ද දන්නේ නැහැ අනේ මන් දන්නේ නැහැ කිය කී අරකේ දිය කරනවා ඈ සීනි සීනි දිය වෙලා දිය වෙලා දිය වෙන්නේ අඩිය දැම්පත් වෙලා තට්ටුවක් දිය කලයේ උපරිම ද්‍රාවයේ දිය කරලා හදන ද්‍රවණ සම්පූර්ණ ද්‍රවණ නම කියන්නේ මොන ද්‍රවණද තව හොලෙල් වලට අහනවා ද්‍රවණයක් දන්නවා නම් කියන්න විද්‍යුත් විච්ඡේදනයේ මේ වචනේ පාවිච්චි කරනවා විලීන ද්‍රවණ මොකද්ද විලීන ද්‍රවණ කියන්නේ හරියට හරි දන්න ළමයි ඉන්න මොකද පුතේ ඝනයක් රත් කරලා දිය කිරීමෙන් හදන ද්‍රවණ විලීනයි ඝනයක් ද්‍රවයම කියන්නේ විලයනේ වචන කියන්නේ ඝන ඉටි රත් වෙනකොට ද්‍රව වෙනවා. ඒකට කියන්නේ විලය යන්නේ. ඒ විලයණයෙන් එන ද්‍රවණ විලීනයි. ද්‍රවණ සෙට් එක කියන බානකෝ. තනෝක ද්‍රවණ, සාන්ද්‍ර ද්‍රවණ, ජලීය ද්‍රවණ, සම්පූර්ණ ද්‍රවණ, විලීන ද්‍රවණ.
ද්‍රවණ සෙට් එක මතක තියෙන්න ඕනේ. ද්‍රවණයක ඉන්න දෙන්නයි. කො ඒ දෙන්න ඉන්න විදිය කියනවා නම් ඒකට කියනවා ද්‍රවණයේ මොන යුතියද? අහුන්නේ නැහැ. සංයුතිය කියන බලන් ක්‍රම තුන කියන්නේ ස්කන්ධ භාග ලෙස පරිමා භාග ලෙස මෞල භාග ලෙස ස්කන්ධ භාග නම් එම්බෙදීම එම් කිය පරිමා භාග නම් වී බෙදීම වී මෞල භාග නම් ඒ සමාන ඒ ඒ බෙදීම ඒ දන බී එහෙනම් මේක හදන්න දෙන්නේ මොන භාගද මෞල භාග තව පොඩි එකක් කියන්න කට්ටිය හෙනම අවුල් කරන් ඉන්න තව කොටසක් කියන්නද මෞල මෞල පෞල නෙමෙයි මෞල පෞල නම් කොහමත් අවුල් ඉතින් ගණන් ගන්න එපා ඈ මෞල මං ඔබෙන් අහනවා නිකන් කවුරු හරි කියන්න මෞලයක් කියන්නේ කොච්චරද अरे ए, 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 एक आहन कल में लेसिया कान ना जोड़ वक्की अन्य कोच्चर जोड़ वक्की अन्य देखा दूसरी मक्की अन्य आंगे इंद एक तगल माहौले केला देना दूसरी मक्की अन्य सातक यक्की अन्य सीया मिलियन यक्की अन्य वन मिलियन लक्ष्य दहाई मिलियन या एनांग ओए वाके माहौले की अन्य एक तरह संख्या वा मौलिया හරිද සුද්ධ හොයාගත්ත ලොකුම ඉලක්කම හොයාගත්තේ ඇමීඩියෝ අවගාඩ්‍රෝ කියලා සුද්ධෙක් ඇමීඩියෝ අවගාඩ්‍රෝ කියන සුද්ධ තමයි ඉංග්‍රීසි ජාතික හොයාගත්ත ලොකුම ඉලක්කම හොයාගත්තේ ඒක තමයි උන් අපිට කියන්නේ සුද්ධෝ මේ ඉලක්කම සුද්ධ අපිට කියනවා 6.022 වැඩි කිරීම 10.23 වෙනි බලය කියලා සුද්ධ අපිට කියනවා මේ ඉලක්කම ඉතින් මේක අපිට හැමදෙස්සෙම කියෝ කියෝ ඉන්න බෑ 6.22 කරගෙන 6.3 වෙන බල 6.22 කරගෙන 6.3 වෙන බල ඒක කියන්න බෑනේ අපි ඒ නිසා මේක හොයාගත්තේ කාට ගරු කරන්න කෙටියෙන් කියනවා අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා අවගාඩ්‍රෝ සංඛ්‍යාව කොහොම අපි ආච්චිත් දන්නවා කීයද ඉලක්කම 6.22 කරගෙන 10 අවගාඩ්‍රෝ සංඛ්‍යාව කොහොම අපි අම්මත් දන්නවා කීයද 6.22 මමත් දන්නවා අවගාඩ්‍රෝ සංඛ්‍යාව මේක දැන් එහෙනම් ඔබත් දන්නවා කීයද අවගාඩ්‍රෝ සංඛ්‍යාව 6.22 වැඩි කිරිය උදායි. හරි. හැබැයි මම ඔබ දන්නේ නැද්ද දෙයක් දැන් අහන්නම්. මේක සාමාන්‍ය විදිහට ලිව්වොත් මේක ලියන්නේ කොහොමද? සාමාන්‍ය ආකාරයෙන් ලිව්වොත් මේ සුද්ධ හොයාගත්ත ලොකුම ඉලක්කම මේක ලියන්නේ කොහොමද? බලය නැති කරලා සාමාන්‍ය ආකාරයෙන් මේ ඉලක්කම ලියන විදිය කියන්නේ. 6.22.20 बिंदु लिएन कोट ओन्न 3 6 9 12 15 18 20 මේක තමයි සුද්ධ ආගත ලොකුම ඉලක්කමට බිंदु 20යි අපේ ඉලක්කම් කෝ සුද්ධ වැදේනවා කියන්නේ අපේ බිंदुවල වැඩි ඉලක්ක විස්තර වැඩි ඉලක්කම් ඕන තරම් දෙනවා අපේ එහෙල භාෂාවේ දැන් අපේ වැඩෝ කියන්නේ මේක කියවන්න මේ ඉලක්කම දැන් ඉස්කෝලේ කොහොද මෙච්චර සයන්ස් පන්ති ගියා අරව කරා මවුල වලට සෙමිනා ගියා මවුල කරනවා කවුද ඒ කරපු එක ගුරුවරයෙක් මේ අවගාඩු ඉලක්කම කියවන්න කියලා දුන්නද ඈ ඔය මවුල සෙමිනා අරව මෙව යන්න ඇතිනේ ඒවැ අඩු ගානේ අවගාඩු ඉලක්කම කියවන හැටික්ක් කියලා දුන්නද මේක කියවන්නේ ට්‍රිලියන 600 2200 කොහොමද මේ ඉලක්කම කියවන්නේ ට්‍රිලියන 600 2200 අවගාඩු ඉලක්කම කියවන්නේ ඔක තමයි සුද්දාගේ ලොකුම ඉලක්කම මේ ඉලක්කම විශාලත්වය කියන්න ගියොත් උදාහරණ ගොඩක් ගොනු කරන්න පුළුවන් අවගාඩු සංඛ්‍යාව කොච්චර විශාලද කියලා පෙන්වන්න. ඒ තරම් පට්ට ඉලක්කමක් මේක. හරිද? පට්ට ඉලක්ක අවගාඩු සංඛ්‍යාව කියන්නේ ඒ තරම් විශාල ඉලක්කමක්. ට්‍රිලියන 600 2200. මේ අවගාඩු සංඛ්‍යාවකට තමයි අපි මෞලයක් කියන්නේ. එහෙනම් දුසිමක් 12 නම්, ජෝඩුව 2 නම්, සතකේ 100 නම් මෞලයක් යනු කොච්චරද? අවගාඩු සංඛ්‍යාව. පැහැදිලිද එහෙනම් මෞලිය කියන්නේ කොච්චර කරද අවගාඩ්‍රෝ සංඛ්‍යාර සුද්ධ ඔයාගත ලොකුම ඉලක්කම තමයි මෞලියක් කියන්නේ ඔක තමයි විද්‍යාවේ මෞල දැන් මෞල වලින් මයින්නේ මොනවද
විද්‍යාවේ මවුල වලින් මනින්නේ ද්‍රව්‍ය ප්‍රමාණය. දැන් ඔබ කඩේට ගිහිල්ලා ඉල්ලන්න එපා මුදලාලි මට පිටි මවුලයක් දෙන්න. පිටි මවුලයක් දෙන්න මුදලාලිට මුළු ලෝකෙම පිටි එකතු කරත් මවුලයක් හදන්න බෑ. සීනි මවුල ඉල්ලන්න එපා. විද්‍යාවේ ද්‍රව්‍ය ප්‍රමාණය මයින එකකේ මවුල මවුලයක් යන අවගාඩ්‍රෝ සංඛ්‍යාවකේ. එහෙම නැත්නම් තව විදියකට කිව්වොත් මේ වැද බලා ගන්න. අද ලෝකේ පුතේ මේක අහගන්න. උගන්නන්න ගියෝ සයන්ස් වල තියෙනවා ඉතින් මොකද මම දන්නවා උගන්නන්න යනකොට මට නවත්තන්න හිතෙන මොකද මම දන්නවා මේ 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 ටික ළමයා දැනන් ඉන්න ඕනේ කියලා. පේපර් එකට උත්තර ලියන්න මේවා දැනන් ඉන්න ඕනේ කියලා මම දන්නවා. ඉතින් ඒ නිසා මම අර ඒ ටික අත්හැරලා යන්න දෙන්නේ නැහැ. එකක් ගලපගෙන මම යන්න දෙන්නේ මට. මේ මොන ද්‍රව්‍යද මේ? මූල ද්‍රව්‍ය. අද ලෝකේ සියලු මූල ද්‍රව්‍ය වල විද්‍යාඥෝ ස්කන්ධය මැනලා ඉවරයි. මැනන විදිහට පස්සේ කියලා දෙන්න. අද ලෝකේ සියලු මූල ද්‍රව්‍ය වල ස්කන්ධය මැනලා ඉවරයි. ඒ මැන්නේ තවත් පරමාණුකට සාපේක්ෂව. ඒ නිසා ලැබිච්ච පිළිතුරට කියනවා කියවන්න. ලැබිච්ච පිළිතුරට කියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මොකද කියන්නේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. කටපාඩම් දන්න තුන් හතර දෙනෙක් කියන්න. ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද? 16යි. නියමයි. ඔවා ගණන් හදාගෙන නිකම්ම කඩපාඩම් පිටනවා. සල්ෆර්ගේ සාපේක්ෂ ස්කන්ධය කීයද? 32යි. සල්ෆර්ගේ සෝඩියම්ගේ සාපේක්ෂ ස්කන්ධය 23යි. මැග්නීසියම්ගේ සාපේක්ෂ ස්කන්ධය 24යි. ඈ ක්ලෝරින්ගේ 35.5යි. සමහර ළමයිට ඕනම මූල ද්‍රව්‍යක සාපේක්ෂ ස්කන්ධ මතකයි විභාගේ දෙනවා. දුන්නත් ප්‍රශ්නයක් නැහැ නොදුන අපිට මතකයි. ගණන් හදන්න මතක ඉන්නවා. ඕනෑම සාපේක්ෂ ස්කන්ධයක් කියන්නේ මේ සල්ෆර්ගේ සාපේක්ෂ ස්කන්ධය 32යි. සල්ෆර් ග්‍රෑම් 32ක් අරගෙන බැලුවා ඇමීඩි අවගාඩ්‍රෝ. ඔහු දැක්කා ඒ සල්ෆර් ග්‍රෑම් 32 ඇතුලේ පරමාණු තියෙනවා කොච්චරද? පරමාණු තියෙනවා අවගාඩ්‍රෝ සංඛ්‍යාව. අවගාඩ්‍රෝ සංඛ්‍යාව 6.022 10^23 වෙනි බලයක්. පුතේ එහෙනම් මේක තමයි මවුලයක් කියන්නේ. ආ පොඩේ පොඩේ වෙන කතා නතර හොඳට අහගන්න මම තේරුම් ගන්න ඕනේ. නැත්නම් අල්ල ගන්න අමාරුයි. කොටක් ගල කියන්න. අද ලෝකේ තියෙන සියලු පරමාණු වල ස්කන්ධ මැනලා ඉවරයි. මයින්ඩ් දෙයක් නැහැ. ඔබ කලබල වෙන්න එපා. අපිට එම් මයින්ඩ් දෙයක් නැහැ. මැනලා ඉවරයි. ඒ සියලු පරමාණු ස්කන්ධ මැනලා ඉවරයි. ලැබිච්ච පිළිතුරට කියන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ ස්කන්ධයක් ඇතුලේ පරමාණු කොච්චර තියෙනවද? අවගාඩ්‍රෝ සංඛ්‍යාව. අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ? කියන්නේ? මෞලයක් කියන්නේ නේද? සාපේක්ෂ ස්කන්ධයක් කියන්නේ? මෞලයක් කියන්නේ? අවගාඩ්‍රෝ සංඛ්‍යාව. අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ? සාපේක්ෂ ස්කන්ධයක් කියන්නේ? අවගාඩ්‍රෝ සංඛ්‍යාව. අවගාඩ්‍රෝ සංඛ්‍යාව කියන්නේ? මෞලය කියන්නේ? සාපේ කොහෙන් ගියත් එකයි. මම ටීචර් ආදරේ මම ටීචර් ආදරේ ටීචර් ටීචර්ගේ දුවට ආදරේ. ඒ නිසා මාත් ටීචර්ගේ දුවට ආදරේ. ප්‍රශ්නේ කොහම ගියත් එකයි. හරිද? ඒක ඒ සම්බන්ධව මේ කිව්වේ. කියන්න. මම ටීචර් ආදරේ කතාව කියන්න එපා. ඒක නෙමෙයි මම කියන්නේ විභාගෙට. කියන්න. කොහ සාපේක්ෂ ස්කන්ධයක් සමානයි අවගාඩ්‍රෝ සංඛ්‍යාවට. අවගාඩ්‍රෝ සංඛ්‍යාව සමානයි මෞලයට. එහෙනම් මෞලය සමානයි සාපේක්ෂ ස්කන්ධය. කොහොමද එකයි කොහොම ගියත් එකයි. හරිද? ආ. ඔය වගේ පොඩි ක්‍රමවලින් මතක තියාගන්න. මෞල සංකල්පය ඔන්න පොඩ්ඩක් කියලා දුන්නා. මෞල වල තියෙනවා මාරත් වගේ අඩු ගන්න අවගාඩ්‍රෝ ඉලක්කම කියවන්න හරි ලියන්න හරි දැනගන්නත් එපා. ඔකට බිංදු 20ක් තියෙනවා කියලා කක් දන්නේ නැහනේ. එහෙනම් සුද්දාගේ ඉලක්කම ලොකුමා. අපි වෙලාව හම්බුනොත් වැඩි විස්තර කතා කරමු. මේ ඊළඟට එන්න ප්‍රශ්නෙට මෞල ප්‍රශ්නයකට එන්නේ. ජලයේ මවුල 10ක් තුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ද්‍රාවණයේ මවුල භාගය. ආ මවුල භාගය ගන්න සමීකරණේ ලියන්න. පොඩි එක චූට හදාගන්න තන. මවුල භාග සමානයි A බෙදීම A දන්න B. දාන්න. මවුල භාග ගණන් හදන්නේ. මවුල භාග සමානයි A බෙදීම A දන්න B. A බෙදීම A දන්න B. A බෙදීම A දන්න. A කියන්නේ මවුල ගණන. මවුල ගණන 2යි. මවුල ගණන 2යි. එතකොට ජලයේ මවුල 10ක මවුල 2ක් නම් 10 දාන 2
ඒ 10යි B 2යි 12යි එතකොට උත්තරේ භාගය 6න් 1යි නේ දෙන්නේ 6න් 1යි උත්තරේ මවුල භාගය 6න් 1යි අර සමීකරණ මතකරන් ගණන් හදන්න ලේසි පුතේ ඒකයි ඒකයි කතන්දරේ සමීකරණ මතක තියාගන්න ගණන් ලේසි හදන්න ඊට පස්සේ ඊළඟ හරි මේ ඔය ගොඩක් ගණන් හදන්න බැරි වෙන්න හේතු මං කියන්නද ඒ ගාණක් දුන්නාම සමහර දුවනවා පේපර් එකේ ගාණක් දැක්කොත් බැරියයි ඒ ගාණ හදන්න ඕන සමීකරණේ දන්නේ නැති නිසා බයයි ගාණට හැබැයි ටිකක් ප්‍රැක්ටිස් කර යනකොට තේරෙනවා ගාණ දැක්ක ගමන් මේ සමීකරණය හදන්න ඕනේ කියලා බුග්ගාල හදනවා පට්ට ලේසි ගණන් දෙන්න බහුවර්ණයකට බය වෙන්න එපා මේ මං අහන ටක් ගාලා කවුරුහරි කියයි යා ධ්වනි ප්‍රවේගය සම්බන්ධ ධ්වනිය කනේ සංවේදනය ඇති කරන ශක්තිය ධ්වනිය හර්ට්ස් 20යි 26 අතර ශබ්ද සංඛ්‍යාත ධ්වනිය ධ්වනි ප්‍රවේගය සම්බන්ධ ගාණක් නම් ඒකට ගන්න එකම එක සමීකරණ ඔලෙල් පන්තිය තියෙන්නේ වෙන සමීකරණ නැහැ එකයි තියෙන්නේ මොකක්ද ධ්වනි ප්‍රවේගයට ගන්න එකම එක ඔලෙල් සමීකරණේ අන්න ඔය තියෙන්නේ හොඳයි දරුවෝ දන්න ළමයි ඉන්නවා ඩක් ගාලා කියනකොට මොකද ධ්වනි ප්‍රවේගය එකම සමීකරණේ v සමානයි f වැඩි කිරීම lambda ඈ මොකද්ද බං ඒ කිව්වේ කියලා බලයි v සමානයි F වැඩි කිරීම ලැම්ඩා කොල්ල බලයි සර් ලැම්ඩා නම් දන්නේ අපි ඇම්ඩා නම් දන්නෝ ඉස්කෝලේ කාලේ ජනප්‍රිය කැරක්ටරයක් ඇම්ඩා මේ ලැම්ඩා ලැම්ඩා කියන්නේ ග්‍රීක අක්ෂරයක් ග්‍රීක හොඩියේ පටන් ගන්න ඇල්ෆා වලින් ඇල්ෆා බීටා ගැමා ඩෙල්ටා එප්සයිලන් සීටා ඊටා තීටා අයටා කෆා ලැම්ඩා අන්න ලැම්ඩා ග්‍රීක අකුරක් වෙන කුණාරම නෙමෙයි ග්‍රීක අකුරු කිව්වා මේ ලැම්ඩා අකුර ලියන්නේ y අකුර ඔලුවෙන් හිටවල පේනවද දැනට එහෙම මතක තියාගන්න මේකෙන් කියන්නේ තරංග ආයාමය v ධ්වනි ප්‍රවේගයේ f සංඛ්‍යාතයේ frequency frequency එක සංඛ්‍යාතයේ මේ ලැම්ඩා තරංග ආයාමය දැන් පිරිපස්සේ විරි ළමයි බලන්න පුළුවන් ඉරොස්ස මොකද්ද සර් මේ වචනේ අහලා තියෙනවා අපි සයන්ස් වල අපේ සර්ලත් ඒ දවස්වල ඉගෙනනවා සයන්ස් වල තරංගායමයේ කියලා එක ඒ වුණාට දන්නේ නැහැ සර් තරංගායමයේ කියලා අපිට කියලා දුන්නා ඉස්කෝලේ තරංග යන්න පුළුවන් ස්ටයිල් දෙකයි තියෙන්නේ එකක් තරංග මෙහෙම යනවා බණ්ඩි බොක්ක බණ්ඩි බොක්ක බණ්ඩි බොක්ක බණ්ඩි බොක්ක මෙහෙම තරංග යනවා ඒ යන තරංග වලට කියන නම මොකද්ද බණ්ඩි බොක්ක බණ්ඩි බොක්ක බණ්ඩි බොක්ක බණ්ඩි බොක්ක මෙහෙම යන තරංග වලට කියන්නේ මොකද්ද? තීරය තරංග කියන්නේ? ඇහුන්නේ නැහැ. මේ මේ විභාගෙදි මේවට බණ්ඩි කියන්න එපා. මේකට කියන්නේ ශීර්ෂ. මොකද්ද? මේ බොක්ක නෙමේ නිම්න කියන්නේ? ආ ශීර්ෂ සහ නිම්න ඇති කරමින් ගමන් කරන තරංග මොන තරංගද? තීරය තරංග. ඊළඟ තරංග සම්පීඩන සහ විරලන ඇති කරමින් යන තරංග අන්වායාම තරංග කියන් මේ බලන්න මම දැන් කතා කරනකොට මගේ මේ මధుර මනෝහර රමණීය හඬ දැන් ඔබේ දෙසවනට එන්නේ අහගන්න එන විදිය පේන්නේ නැහැ මොකුත් නෝල්ඩස් වගේ කැලි කැලි කඩේ ගන්නේ නැහැ මම දැන් කතා කරනකොට මගේ මේ ස්වර තන්ත්‍ර කම්පණයෙන් එන ශක්තියට මා ඉදිරියේ තියෙන වායු අංශු තෙරපෙනවා තද වෙනවා මිරිකෙනවා අපි ඒකට කියනවා සම්පීඩනයේ ලකු අංශු කියලා වචන කියන්නේ සම්පීඩනයේ වෙලා ටික වෙලාවකින් ඒගොල්ලෝ ඉස්සරහට විසිරී ගමන් කරන සම්පීර්ණ වෙනවා විසිරී වෙනවා සම්පීර්ණ වෙනවා විසිරී වෙනවා මේකට කියන්නේ විරලණය මොකද කියන්නේ විරලණය ඒගොල්ලෝ ගිහිල්ලා ඉස්සරහ අංශු වල වදිනවා ඒගොල්ලෝයි සම්පීඩන වෙනවා අයිතිර්ලෙනවා මගේ හඬ ඔබේ කනට එන්නේ මේ වාතයේ හරහා සම්පීඩන සා විරලන වෙන වායු අංශු ඔස්සේ එහෙනම් ඒ ගමන් කරන තරංග වල කියන මොන යාම තරංගද එහෙනම් මගේ කට හඬ ඔබේ දෙසවනට එන්නේ වායු අංශු ඔස්සේ මොන යාම තරංගයක් ලෙසද දැන් අන්වයාම තරංගයක් ලෙස අන්වයාම තරංගයක් ලෙස මගේ හඬ ඔබේ කනට ඇවිල්ලා ඇහෙන්නේ කයි දැන් මං කියන මේ දේශනේ ඒ අන්වයාම තරංග අර තීරයක් තරංග යන්නේ ද්‍රවසා ඝන මාධ්‍ය ජල පෘෂ්ඨයක ජල තරංග නගින්න මුහුදේ රළ නගින්නේ කොහොමද මේ රළ නැගුණා රළ බිඳුණා රළ පිට රළ පෙරලි පෙරලි එන්නේ වල ඒ මොන තරංගද මුහුදු රළ එන්නේ තීරයක් තරංග තරංග වල ඉන්නේ ශක්තියක්
ලොකු දේවල් උගන්වන්න නිකන් දැන්ට මතක් කරලා දෙන්නේ තීරය තරංගයක එක ළඟ තිබෙන බණ්ඩි දෙකක් අතර දුරට කියන තරංග ආයාමයේ ඒ කියන්නේ මේ ශීර්ෂයේ ඉඳලා මේ ශීර්ෂයේ තියෙන දුර මේ එක ළඟ තියෙන ශීර්ෂ දෙකක් අතර දුර තේරෙන්න කිව්වොත් මේ කන්ද අතර දුර කන්ද දෙක අතර දුරට තමයි තරංග ආයාමයේ කියන්නේ ध्वनि प्रवेग मीटर संख्या हर्ट्ज हर्ट्स කියන්නේ තප්පරයකට කරන කම්පන ගාන හර්ට්ස් 50යි කියන්නේ තප්පරයකට කම්පන 50ක් වෙනවා හර්ට්ස් 20යි කියන්නේ එක තප්පරයකට කම්පන 20ක් වෙනවා තප්පරයට වෙන කම්පන ගාන තමයි හර්ට්ස් වලින් මයින්නේ ඒ ජර්මානු භෞතික විද්‍යාඥ හර්ට්ස් දරු කරන්නේ සංඛ්‍යාතයේ මයින ඉන්ටර්නැෂනල් යුනිට් එක හර්ට්ස් තරංග ආයාමයේ කියන්නේ ලැම්ඩා ලැම්ඩා මයින්නේ මීටර හැබැයි සංඛ්‍යාතයේ කිලෝහර්ට්ස් දුන්නොත් හර්ට්ස් කරගන්න. දැනගන්න දන්නේ දරුවෝ හර්ට්ස් 1000ක්. හර්ට්ස් 1000ක් 1 kHz කිලෝහර්ට්ස්. හර්ට්ස් 1000ක් කිලෝහර්ට්ස් 1යි. එක්ස සංඛ්‍යාතයේ කිලෝහර්ට්ස් දුන්නොත් පටලවන්නේ නැතුව හර්ට්ස් කරගෙන ගාන හදන්න. දැන් මේ ගාන හදන්න V = F වැඩි කිරීම ලැම්ඩා දාලා ඔය ගාන හදන්න ඔක්කොම. කීයද ඔකේ V V ध्वनि प्रवेगे हदागण वरदर दिन प्रिंट के ध्वनि प्रवेगे तुन वेडिगिरी में दहाय अटवनी बाले एकसी अटन में हदागण गाने वेरदी तुन वेडिगिरी में दहाय अटवनी बाले तुन वेडिगिरी में दहाय अटवनी बाले हरिद तुन वेडिगिरी में दहाय अटवनी बाले तुन वेडिगिरी में दहाय अटवनी बाले तुन वेडिगिरी में दहाय अटवनी बाले अटवनी बाले ඊළඟ මේකේ සංඛ්‍යාතය කිලෝහර්ට්ස් 3යි හර්ට්ස් 3යි අනාගන වරද්දන්න එපා කිලෝහර්ට්ස් 3යි කියන්නේ සංඛ්‍යාතය කිලෝහර්ට්ස් 3යි කියන්නේ මෙතන කිලෝහර්ට්ස් 3 ගත්තොත් ගන්න වැරදි හර්ට්ස් කරගන්න ඕනේ ඒක මොකද සංඛ්‍යාතය ගන්න හර්ට්ස් වලින් කිලෝහර්ට්ස් 3යි ගන්න හර්ට්ස් 3යි ඒ කියන්නේ 3 වැඩි කිරීම 10 3 වෙනි බලය එන්න ඕනේ 10 3 වෙනි බලය සංඛ්‍යාත දන්නේ නැහැ මේක මෙහෙට ගෙනකොට බෙදෙනවා එතකොට 3 වැඩි කිරීම दहाय अटवनी बाले बेदीम तुन वेडी किरीम दहाय तुंगनी बाले तुरड़ तुन कैपे नो तुर पहाक तुना कैपे नो हम उत्तर एनने किये द संख्या ते तरंगाय में दहाय पस्वनी बाले मीटर लिंग एन्नो दहाय पस्वनी बाले मीटर वेटिका दें ताम में लेसी प्रश्न याने सारल प्रश्न अरो रही तुना ना मेवा अमारु के ले दिंगे एवा इदने का तुने थी उन्ट तमें अमारु वेट वे गनां हदागान ना हुत देनुमात ती एन्नो ने ඒ ගණන් හදන සමීකරණ මත ගණන් ගන්න කොට දා ගන්න පුළුවන්. ඔය ඒකක එහෙම පරිලෝක ගන්න එපා ඒකක. හරි. එතකොට මම අන්තිම මොකද මට ප්‍රශ්න සාකච්ඡා කරන්න නම් අද ප්‍රශ්න හතලෙම ඉවර කරන්න තිබ්බ පොඩ්ඩේ මේ ප්‍රශ්නෙත් කරමු. මට ප්‍රශ්න සාකච්ඡා කරන්න උනලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් දැනුවත් කරන්න මට ඕන නෑ මෙන්න මේවා දරන් ඉන්න ඔයගොල්ලෝ කොහරි තාම ගියා නම් ඒ ගිය තැන් වලින් තාම මදි කියලා මට පොඩ්ඩක් පෙන්වලා දෙන්න ඕන. හැබැයි දන්න සෙට් එකකුත් ඉන්නවා. දැන් මම बॉडी लैंग्वेज दे उगान ना कोड़े दिन ओगल लोग ऐल लामाई क्या ना मंग उन दोर दिए ते दान ना मटा सेंस तेरो ने ओगल लोग ऐल मैं इन समार उगान ना ना मटा तेरो में तो हम तो मीटर रिया किन्नो पट्टा मीटर सेट या कोल्ड रिया के मिन्नो उगान ना मटा तेरो हूँ अनिवार्य कोई गिया साइंस जो कोम पेपर है कोम आद एक मत उगा देर बहुत एक दूर अलग इधर मट उत्तर ले मोन पाट शुअर ले रात अन्वीक्ष्यम बेलो लाक पाट ले रुद्र प्लास्म पीएवी एम बेलो पाट हरी कौर ऐ ले रातु साइंस मेकिंग हानो ऐ ले रातु हिमोग्लोबिन निशा हिमोग्लोबिन तीन ने कोई तो रातु रुदी रुदी रे तीन बिनो प्रधान साइल वार का तूना क्या न रातु रुदी रानु सुधु रुदी रानु कैदरु साइल तमाय पाट्टी का किये
රතුරුදිරාණු මොන පාටද? රතු පාටයි. රුධිරයේ වැඩිපුරම තියෙන්නේ මොන රුධිරාණුද? රතුරුදිරාණු. රතුරුදිරාණු රතු නිසා ලේ රතුයි. රතුරුදිරාණු රතු වෙයි හිමොග්ලොබින් කියන වර්ණකයේ තියෙන නිසා. හැබැයි නිල් පාට ලේ තියෙනුනුත් ඉන්නෝ. කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂිය උන්ද? නෑ. ඉස්සෝ. හිමොග්ලොබින් නෑ හිමොසයනින් ලේ වල තියෙන ඉස්සන්ගේ ලේ නිල් පාට. සමහර ගැඩවි ගැඩවිලන්ගේ ලේ කොළ පාටයි. සමහරුන් කියන්නේ අපි කැපුවත් කොළ කියලා අපි දන්නා UMP පණුව කියලා එතකොට කියන්නේ. ගැඩවිල් පණුවන්ගේ ලේ කොළ පාටයි. කැරපොත්තගේ ලේ වල කිසිම වර්ණකයක් නැහැ ලේ අවර්ණයි. කැරපොත්තන්ගේ රුධිරය අවර්ණයි. ඒ වගේ රුධිරයේ තියෙන වර්ණ කණුව ලේ වල වර්ණ වෙනස් වෙන සත්ත්ව කොටස් ඉන්නවා. හිමොග්ලොබින් නිසා අපේ ලේ රතුයි. අන්තිමට ගහ ගන්න උගන්නන හිමොග්ලොබින් කියන සංඝටකය කවුරු හරි ළමෙක් අහයි සර් අපේ ලේ වලට හිමොග්ලොබින් ඕනෙමද අම්මෝ ඇයි හිමොග්ලොබින් තමයි අපේ ලේ වල අත්‍යවශ්‍යම ඔක්සිජන් පරිවාහනය කරන සංඝටකය හිමොග්ලොබින් අඩු වුණොත් ලේ වල අපිට රක්තිනතාවයේ නීරක්තයේ දින රක්තිනතා රෝගියෙක් කියලා කියනවා හිමොග්ලොබින් හැදෙන්නේ HB හිමොග්ලොබින් යකඩ සහ බලන් ඉන්න හොඳට යකඩ සහ විටමින් B එකතු වෙලා තමයි හිමොග්ලොබින් හැදෙන්නේ සාමාන්‍යයෙන් රුධිරේ හිමොග්ලොබින් තිබිය යුතු ප්‍රමාණයට අඩු වුණොත් නීරක්තය රක්තිනතාවයෙන් පෙළෙන රෝගියෙක්ට වෛද්‍යවරු ගන්න කියන්නේ යකඩ අඩංගු ආහාර සහ විටමින් B. යකඩ අඩංගු ආහාර ගන්න කෝ කියලා යකඩ යන ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කන්න එපා යකඩ කන්න යන්න එපා. යකඩ අඩංගු ආහාර ගන්න විටමින් B ගන්න. හිමොග්ලොබින් හැදෙනවා. හිමොග්ලොබින් වලින් තමයි ඔක්සිජන් පරිවාහනය කරන්නේ. එහෙනම් හිමොග්ලොබින් අඩු වීම දැන්ට මතක තියාගන්න වැඩි විස්තර ඕනේ නැහැ. රක්තිනතාවය කියලා මතක තියාගන්න. දැන් එහෙනම් මට උත්තර දෙන්න රක්තිනතාවයට හේතු වන්නේ කුමන විටමින් වර්ගයේ උණවීමද? රක්තිනතාවයට හේතු වෙන හිමොග්ලොබින් අඩුවීම හිමොග්ලොබින් හැදෙන්නේ යකඩ සහ විටමින් B වලින් එන විටමින් B අඩුවීම තමයි රක්තිනතාවයට හේතුව. මේ රක්තිනතාවය හැදුනහම මේ S මෙහෙම කරලා බලව මේ යට සුදු මැලි විල. මේ නියපොතු රෝස පාට නැහැ. නියපොතු සුදු මැලි විල. බැලුවම නිකන් පේනවා පාණ්ඩුව වගේ. රක්තිනතාවය. හොඳට කන්න ගිහිල්ලා විටමින් B යකඩ. හරි. පීකුදු එහෙම කන්න හොඳට. ලිව ලිව මේකුදු කන්න. නැත්තම් නිකන් ඉන්න. ප්‍රශ්න 10ක් කරා. තව ලස්සන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ටික කරන්න දැන් කාලය එකමාරයි මොකද අද අපේ වාසිරියතුලක උපන්දිනේ මේ දානයක් තියෙනවා ඒකට සහභාගී වෙන්න ඕනේ. ආන්දරෝ 100ක් නමක දානේ දැන් දාන ඉවරදී අපි යනවා දාන කන්න. මේ හොඳයි සන්තෝෂයි දරුවෝ ටික අද දෙරණ මාධ්‍යාලයට අපි ස්තුතිවන්ත වෙනවා. අපිට ගොඩක්ම ඉන්න මේ දෙරණ ඉතාම හොඳ අධ්‍යාපනික සත්ක්‍රියාවක් කරන්න මේ විභාගයට ඉලක්කයක් නැතුව අසරණ වෙලා විභාගයට විෂය කරුණු ගොනු කරගන්න බැරි වෙන දරුවන්ට ඒ ලංකාවේ හොඳම ගුරුවරු යොදලා ඒ විෂය කරුණු එකතු කරලා දීලා ඒ ඉලක්කය හදලා දීලා ඒ කරන අධ්‍යාපන සත්කාරය මම හිතනවා මහඟු සේවාවක් අපි දෙරණ නාලිකාවට ස්තුතිවන්ත වෙන්න ඕනේ අවස්ථාව මේ දරුවන්ට සහ මේ ගුරුවරුන්ට ලබා දීම සම්බන්ධව. ඒ නිසා අද සම්මන්ත්‍රණයේ ඉතාම සාර්ථකයි ඔගොල්ලෝ යමක් අද ඇවිල්ලා ඉගෙන ගත්තා ගෙදර හිටියට වඩා හරි එහෙනම් ලබන ඉරිදා හැම කෙනාටම නොමිලේ උදේ 8 ඉඳලා 1 වෙනකම් විද්‍යාව රිවිෂන් පන්දියක් ෆ්‍රී මෙහෙ පැවැත්වෙනවා මම උගන්වන්න ටියුට් එකත් හම්බ වෙනවා ලබන ඉරිදා උදේ 8 1 එන්න පෑ පාක් තියෙනවා අයි සෑහෙන කොනකට තව ටිකක් උගල්ලා දෙන්නම් තේරුවාද ලබන ඉරිදා එන්න මම තා ටියුට් එකත් ප්‍රින්ට් කරලා දෙන්නම් හරි පය පහක් උගන්නකොට මට සෑහෙන කරුණු ටිකක් අල්ලලා දෙන්න පුළුවන් තව. ඊළඟ ඉරිදාත් කරන්න පුළුවන්. එතකොට තව සෑහෙන ප්‍රමාණයක් කියලා දෙන්න. හරි. එහෙනම් ලබන ඉරිදා උදේ අපි නොමිලේ විද්‍යා රිවිෂන් පන්තියෙන් උදේ 8 ඉඳන් 1 වෙනකම් හම්බෙමු. හරි. මේ සතියේ ගෙදර සයන්ස් පාඩම් නොකරත් කමන්නේ. ලබන සතියේ ඒ පාඩම් කරන්න ඕන ටික මම මේ උදේ පය පහක් පාඩම් කරලා දෙන්නම්. හරි නේද? දැන් ගෙදර කියලා කියන්න එපා මේ සයන්ස් පාඩම් කරන්නේ නැහැ. ඔන්න ලබන සතියේ කරනවා කියලා. ඒත් කමන්නේ. පාඩම් නොකර හරි එන්න. අපි විශේෂයෙන් මේ අපේ
දරණ අධ්‍යක්ෂකතුමා මේ වැඩසටහන් එඩියුකේෂන් එකේ නිරන්ජන් අපේ එතුමා අපේ කැමරා කරණය සායනේ කාර්මික ශිල්පී සියුදලාල විශ්වවිද්‍යාලම් දෙන අද මේ අවස්ථාව ඔගල් ලබා දුන්නා YouTube දෙර නාලිකාව ඔස්සේ මේක සජීව විකාශනය වුණා ඒක මට සමාජීය උගන්වන්නට වමතකත් වෙනවා හරි ඒ හින්දා අද ලරුව සම්බන්ධ චරිතය ඔයගොල්ලන්ගේ යාළුවෝ හෙළු ඉන්නවනම් ඒගොල්ලන්ට කියන්න ලබන ඉරිදා මේ පන්තියට නොමිලේ සහභාගී වෙන්න කියලා සල් දෙකක් නොමිලේ කරලා දෙන්නම් හරිද නැත් අපරාදේ ඔයගොල්ලන්ගේ දැනුම තව පොඩ්ඩක් උඩට දාගත්තොත් මට හිතෙනවා ඔක්කොමට සයන්ස් හොඳ සම්මානයකට යන්න පුළුවන් කියලා හරිද ඕක පොඩ්ඩක් උපමට්ටම් කරලා දෙන්නම්